දෙස වසර ඔබට සහ රටට කොහොමද? අයිබෝවන් සුබ උදෑසනක්. 2019 වසර ගෙවිලා අවසාන වෙන්ට ඇවිල්ලා. අවසාන දවසටත් ඇවිල්ලා. දවස් 365ක් ගෙවිලා ගිහිල්ලා. පොය 12ක් ගෙවිලා ගිහිල්ලා. අපිට දැනුනෙත් නැහැ. මේ විදිහට මේ ජීවිතේ ගලාගෙන යනවා කියන එක අපි හැමෝම අත්දැකීමෙන් දන්නා දෙයක්. විවිධ අය අපේ වයසට අනුව වයසට ගැලපෙන විදිහට අපි අපේ ජීවිත අත්දැකීම් ලබලා තියෙනවා. ඉතින් තවත් වසරක්, අලුත් වසරක් කියලා කියන්නේ තවත් බලාපොරොත්තු ගොන්නක්. අලුත් අපේක්ෂාවන්, අලුත් සිතුම් පැතුම්, නව ආරම්භයක්. මං හිතන්නේ මේක අපිට ජීවිතේ අලුතින් පටන් ගන්න හොඳ සම්දිස්ථානයක් කරගන්න පුළුවන්. මේ වසරේදී ඉටු කරගන්නට බැරි වෙච්ච බලාපොරොත්තු තියෙනවා නම් අපි අදිෂ්ඨාන කරගමු 2020 හෙටින් ඇනබෙන අලුත් වසරේදී මේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරගන්නවා කියලා. ඉතින් ඒක නිසාම ලබන වසරට 2020 වසර ඔබට රටට කොහොමද කියලා කතා කරන්න අපි කැඳවා ගත්තා ලංකාවේ ප්‍රවීණතම ජනප්‍රියතම ජෝතිර්විදින් 4 දෙනෙක්. අපි හඳුනා ගනිමු ඔවුන් කවුද කියලා. මා ළඟින්ම සිටිනවා ප්‍රවීණ ජෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා. අයිබෝවන් සුබ උදෑසනක්. ඒ වගේම ප්‍රවීණ ජෝතිර්වේදී සුනිල් ගම්ලත් මහතාත් අයිබෝවන් කියලා පිළිගන්න. අයිබෝවන්. ප්‍රවීණ ජෝතිර්වේදී මොහාන වික්‍රමසිංහ මහතාත් අයිබෝවන් කියලා පිළිගන්න. ප්‍රවීණ ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාත් අයිබෝවන් කියලා පිළිගන්න. ආයු බොහෝ වේවා. හොඳයි. ඔන්න එහෙනම් අලුත් වසරක් එළඹෙන්නට අපි මේ දොරකඩ ඉන්නේ. හෙට දවසේදී එළඹෙන වසර ගැන මුළු රටක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අපි දන්නා දෙයක් අලුතින් රට මේ අලුත් වෙන යුගයක අලුත් වසරක ආරම්භයක් දිහා මුළු රටම අපේක්ෂා කරගෙන ඉන්න බොහෝ අංශ තිබෙනවා. ආර්ථිකය කොහොම වේවිද? අධ්‍යාපන කටයුතු කොහොම වේවිද? දරු දරියන්ගේ ස්වභාව ධර්මයේ මොන විදිහට අප වෙනුවෙන් පවතීද? මේ හැම දෙයක්ම ගැන කෙටියෙන් අපි අපිට ලැබී තිබෙන වේලාව කලමනාකරණය කරගෙන කතා බහ කරමු. නිශාන්ත මහත්මයා, මම මුලින්ම ආරම්භයක් විදිහට මේ විදිහ දෙයක් අහන්නම්. 2020 ගැන මොන වගේ සුබ බලාපොරොත්තුද, මිශ්‍ර බලාපොරොත්තුද අපිට තියාගන්නට හැකියාව කියලා දෙන්න. සුබ දැසන ප්‍රාර්ථනා කරන සෑම දිනකට මේ වගේම අපේ ගම්ලත් මැතිතුමාගෙන්, මොහන් මහත්මයන් වගේම චන්ද්‍රසිරි මැතිතුමාගෙන් අවසරයි මාධවි. ඇත්තටම 12 මහක් ගෙවිලා 12 මහක් ලබන්න සූදානම් වෙන මොහොත. ඉතින් 2020 මම හිතන අලුත් සංකල්පයක් අපිට මේ ඇවිල්ලා තියෙනවා. කොහොමත් අලුත් අවුරුද්දක අපි සෑම දිනෙකම හෙට දවසේ මුණ ගැහුනම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒතර වසර මැද අග වෙනකොට මේක කොච්චර සුබ කරගත්තද කියන එක තීරණය වෙන්නේ තපාතේම තමයි. ඒතර මේ වසරේ මුල කියන අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කියන එකම මුළු වසර පුරාවට මේ 12 මහ පුරාවටම පවත්වාගෙන යන්න අපට ශක්තිය ධෛර්යය ලැබෙනවා නම් එක මම හිතන ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මෙන්න කාලයකට පස්සේ 20යි 20 කියන්නේ අපිට ගොඩාක් දුරට සතුටු වීමේ ඉඩකඩ. මොකද අනිකුත් වසරට සාපේක්ෂව බැලුවම සතුටු වීමේ ඉඩකඩ ගොඩක් වැඩි වසරක් හැටියට සලකන්න පුළුවන්. 2020 වසර ගත්තට පස්සේ චන්ද්‍රග්‍රහණ 4ක් සූර්යග්‍රහණ 2ක් සමන්විත වෙනවා. මොකද මේ ග්‍රහණ සාමාන්‍යයෙන් අවුරුද්දකට 5-4 තියෙනවා. නමුත් මේ වසරේ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වල එකතුව 6ක් තියෙනවා. ඒ වගේම ග්‍රහ යුද්ධ 11ක් තියෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ප්‍රධාන ග්‍රහමාරුවීම් අපිට කීපයක් දකින්නට පුළුවන් මේ වසර. දැන් මේ අපි මේ 2019 වසර ගෙවෙන්න ඔන්න මෙන්න තියලා බ්‍රහස්පති ධනු රාශියේ බලවත් වීම. ඒ වගේම 2020 වසර ආරම්භයේදීම ග්‍රහලෝකයේ හැමෝම ටිකක් කතා කරාම ටිකක් බියටපත් වෙන සෙනසුරු. අවුරුදු 30කට පස්සේ තමන්ගේම රාශිය වෙච්ච මකර රාශියට ජනවාරි මාසේ 24 වෙනිදා ප්‍රවේශ වෙන. ඒතර සෙනසුරු මකර රාශි ගතවීමත් ප්‍රධාන වශයෙන් දක්නට පුළුවන්. ඊට අමතරව මාර්තු මාසෙදී අඟහරු කියන ග්‍රහයත් මකර රාශියට එනවා. ඒතර ග්‍රහලෝවේ සෙම්පතියත් මකර රාශියේ උච්ච වෙනවා. ඒ වගේම ග්‍රහලෝවේ අපි කියන්නේ මහල්ලා, එහෙම නැත්නම් යාචකයා, දුකට අධිපති ග්‍රහයත් එකම රාශියක උච්ච ස්වභාවයක උත්සාහික බලවත් වෙනවා. ඒතර මෙන්න මේ தত্ত্বය වගේම ඊට පස්සේ මේ රාහු කේතු මාරුවක් සිද්ධ වෙනවා සැප්තැම්බර් මාසෙ. ඒතර ඔන්නෝග තමයි ප්‍රධාන ග්‍රහමාරුවීම් හැටියට දක්නට තියෙන. නමුත් මාධවි විශේෂයෙන් මේ වසර 60කට පස්සේ තමයි සෙනසුරුයි බ්‍රහස්පති දෙන්නම මකර රාශියේ මුණ ගැහෙන්නේ. මොකද මීට කලින් 1961 පෙබරවාරි ඉඳලා 62 පෙබරවාරි වෙනකන් තමයි මේ දෙන්න මුණ ගැහුවේ. ඊට ඉස්සෙල්ලා 1902 ජනවාරි මාසේ ඉඳලා 1903 ජනවාරි මාස වෙනකන් තමයි ඒගොල්ලෝ මුණ ගැහුණේ. ඉතින් තව අවුරුදු 60කට පස්සේ තමයි මාධවි අපිට මේ වගේ
සංසිද්ධිය දකින්න හම් වෙන ඔබතුමියගේ මාධ්‍ය ජීවිතේ තව වසර 60ක් කරගෙන යන ලැබුණොත් නැවතත් මම හිතන්නේ ඉඳ ලැබුණොත් නැවතත් මේ සෙනසුරු බ්‍රහස්පති සංයෝග වීම දක්නට පුළුවන්. විශේෂයෙන්ම මෙතනදී තියෙන වැදගත්භාවය වෙන්නේ මොකද අපේ රටේ කේන්ද්‍රයේ හැටියට ගත්තොත් එහෙම කුඹ ලක්ණේ ගන්නවා සෙනසුරු තමයි එහි අධිපතිත්වය දරන්නේ. ඒතර සෙනසුරු තමන්ටම අයිති ගෙදරකට පැමිණීම මම හිතන ගොඩාක් වැදගත් වෙයි කියලා සෙනසුරුගෙන් මම හිතන අපේ විද්වත් මණ්ඩලය පැහැදිලි කරයි. සාමාන්‍ය ජනතාව කෘෂිකර්මාන්තයේ මේ සෑම දෙයක්ම නියෝජනය වීමක් කරන නමුත් මේ වසර ආරම්භයේදීම මේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා සිද්ධ වෙන අවසාන වලයාකාර සූර්යග්‍රහණයත් එක්ක තරමක පාරිසරික පැත්ත ටිකක් গুপ্ত ස්වභාවයක් ඇති කරන්න පුළුවන්. මොකද මේ தත්ත්වය තුල අවසර ආරම්භ වෙන්නෙම ග්‍රහය 5 දිනක් එකතන සංයෝග වෙමින් සිටලා මං කියන්නේ පෙබරවාරි මාසයේ වෙනකගේ වෙනකම් කාලගුණික දේශගුණික යම් යම් විපර්යාස ඒතර බෙංගාල බොක් ආශ්‍රිත යම් පීඩන තත්ත්වයන් නිසා සමුද්‍රයේ ආශ්‍රිත වෙන්න පුළුවන් විපරිත තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට ගත්තම වෙන වසර වලට වඩා බොහෝ සෙයින් මං හිතන්නේ අපේ විද්‍යාත් මණ්ඩලත් පැහැදිලි කරાવી සතුටු සිතින් යුතුව අලුත් බලාපොරොත්තුත් එක්ක 20 20ට මොහොන දීමේ ශක්තිය තියෙනවා. හොඳයි. ගම්ලත් මහත්තයා දැන් මේ බොහෝ කරුණු කියවුනා. සෙනසුරු ග්‍රහයාගේ මාරුව බොහෝ සෙයින් බලපාන බව තමයි කියවුනේ 1902 1960 ගණන් වල උනාට පස්සේ දැන් තමයි වෙන්නේ කියලායි කියන්නේ. මේ සෙනසුරු ග්‍රහය විතරද අපිට බලපාන්නේ ලැබෙන වසරේදී එහෙම නැත්නම් කොහොමද මේ වසරේ ජ්‍යොතිෂ පිහිටීමේ? ඉස්සෙල්ලාම මම කැමති මේ විශාන්ත පෙර මහත්මයාගෙනුත් මහාන වික්‍රමසිංහ මහත්මයාගෙනුත් චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයාගෙනුත් අවසරයි මාධවි ඔබ ප්‍රවිෂ්ඨ වුණේ මේ මාතෘකාවට නව වසරක් උදා වෙනවා කියලා. නිශාන්ත පෙර මහත්තයා සම්පූර්ණයෙන්ම ලබන අවුරුද්දේ තියෙන ග්‍රහ මාරු ග්‍රහ යුද්ධ සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ගැන පැහැදිලි විස්තරයක් කළා. එවෙන් ඇතුළේ අනිත් ඉෂ්ට අනිෂ්ට ප්‍රතිපාර ගැන අපිට කතා කරන්න පුළුවන් පසුව. පළමුවෙන් මම කියන්න කැමති දැන් දවස් 365ක් ගිහිල්ලා අලුතෙන් අවුරුද්දකට පාතබන මේ මොහොත වැඩිහිටි හෝ දරු ශිෂ්‍ය වෙන්න පුළුවන්. ඔබ මේ බලගත් වසරේ ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තද පුද්ගලයෙක් හැටියට? ඊළඟට ඔබ ඉෂ්ට කරගත්තද කණ්ඩායමක් හැටියට? ඔබ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තද රටක් හැටියට කියන එක ආපසු බලන්න හොඳ වෙලාවක් නේද බලන්න මාත්. ඇත්තවසෙන් ඉතින් ඒක නිසා ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තේ නැත්නම් ඊළඟට අපි හිතේම කරගත යුත්තේ බලාපොරොත්තුවක් නැත්නම් ඉලක්කයක් තිබුණාද කියන එක. නැත්නම් 2020ක් තවත් වසරක් විතරයි. දැන් හැම කෙනාම මේ වෙලාවේ මං හිතන විදිහට ඉලක්කයක් බලාපොරොත්තුවක් ඇති කරගෙන මෙතකට වෙනවා. ශ්‍රේෂ්ඨ මිනිසුන් තුළ ඇත්තේ ඉලක්ක සහ බලාපොරොත්තු. අනිත්‍යගේ හිතවල තියෙන ප්‍රාර්ථනා විතරයි කියලා කතාවක් තියෙනවා. ඒතර ඉලක්ක බලාපොරොත්තු ඇති කරගත්තොත් තමයි අපිට උදව් කරන්නේ. අපි ගමනක් යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බස් ගාස්තුව දෙන්න පුළුවන්, වාහනයක් දෙන්න පුළුවන්, පාර කියන්න පුළුවන්. ඒ වගේ තමයි ග්‍රහය මාරු වෙනකොට වෙන්නේ මෙහෙමයි මෙහෙම කරන්න කියලා කියන්න බෑ. හැබැයි ඉලක්කයක් නැති කෙනෙකුට ජ්‍යොතිෂයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි පළවෙනිම කියන්න තියෙන්නේ. ඊළඟට කියන්න තියෙන්නේ දැන් මේ අවුරුද්දක් ගත වුණා කියලා කියනවා. දැන් ඒක බටහිරට. එහෙම නැත්නම් සම්ප්‍රදායයට. එහෙම නැත්නම් රජයට. 2020 කියලා කියන්නේ. අපි අවුරුද්ද කියලා ජ්‍යොතිෂවේදීන් කියලා කියන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා සූර්යා මීන රාශියේ මේෂ රාශියට මරුණාට පස්සේ උදා වෙන අවුරුද්දට. ඒ උදා වෙන අවුරුද්දෙන් සංවත්සර කේන්ද්‍ර කියලා එකක් උදා වෙනවා. ඒ කේන්ද්‍රයේ 90 පලාපල කියන. නමුත් මේක සම්මත වශයෙන් කියනවා. දැන් ජ්‍යොතිර්වේදින් හැටියට අපිට ගත වසර ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. හිරුනාලිකාව හරහා අපි කියපු දේවල් හරි ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ජ්‍යොතිර්වේදින් ගැන සමහරවිට මේ පසුගිය කාලවල මොහන් මාත්‍ය අපි කතා වුණේ පොඩි පසුබෑමක් ජනතාවගේ ආවා. පක්ෂපාතීත්වයේ උඩ පලාපල කීම නිසා. ඉතින් ඒක අපි YouTube එකෙන් එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන් වෙයි. අපි මොනවද මේ වින්දනීය උදෑසන වැඩසටහන තුළ පහුගිය කාලේ අපි කිව්ව පණාවගේ මොනවද කියලා. ඒක කොච්චර දුර සාර්ථකද කියලා. ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් අනිත් අය ඔබට සතුටු වෙන්න ඔබ ඉලක්ක ඇති කරගන්න ප්‍රාර්ථනා ඇති කරගන්න ලබන අවුරුද්ද. ඉතින් ඔබ හැවේ මගෙන් ඉස්සලාම සෙනසුරු ගැන. සෙනසුරු කියලා. සෙනසුරු විතරද මේ බලපාන්නේ? ඔව් සෙනසුරු විතරක් නෙමෙයි ග්‍රහයන් 9 දෙනෙක් ඉන්නකොට සෙනසුරු ගැන තනියම කතා කරන එක වැරදි. හැබැයි සෙනසුරු ග්‍රහය දැන් ඉන්න තැන හොඳයි. එක්තරා විදිහට 11 වෙනි ලාභස්ථාන කියන තැන ජනතාව වැඩ කරන ජනතාව ගොඩේ ගොමියම් කම් කරන නියෝජනය කරන සෙනසුරු ලාභස්ථාන කියන දෙන කුඹ ලග්නේ දැන් මේ දවස්වල ගමන් කරමින් ඉන්නේ. ජනවාරි මාසේ 24 වෙනිදා මකර රාශියට මාරු වෙනකොට මේ මකර රාශිය සෙනසුරුගේ සක්සෙස් රාශිය මෙතුමත් කිව්වා. ඉතින් එතකොට ඒක තනියම සෙනසුරුට ප්‍රතිඵල දෙන්න පුළුවන් ගමන් නැහැ. මොකද ඒ බ්‍රහස්පති නීච වෙලා තින් දෙනවා. එතින්දම රවි යම් කාලවල එනවා. මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. කොහොමනම් මේ උදා වෙන ජනවාරි පළවෙනිදා වෙනකොට කුඹ ලග්නේ ග්‍රහචාරය ඉතාම හොඳ තත්ත්වයක පවතින බව කියන්න ඕනේ. බුදු කියන බුද්ධි අධිපති ග්‍රහය, ගුරු කියලා කියන්නේ ධනයට අධිපති ග්‍රහය, දරුවන්ට ශිෂ්‍යයන් අධිපති ග්‍රහය, රවි ඊටඟට සෙනසුරු මේ සියලු දෙනාම එකලොස් වෙන්නේ ගමන් කරමින් ඉන්නවා. ලෝකායත ජ්‍යොතිෂයේදී එකලොස් වෙන්නේ කියන්නේ පාර්ලිමේන්තුව ගැන. ඒක නිසා තමයි අපි කිව්වේ ඉස්සෙල්ලා වැඩසටහන්වලදී පාර්ලිමේන්තුව වෙනසක් ඇති වෙනවා කියලා. ඒතර පාර්ලිමේන්තුවේ හොඳ ස්වභාවයක් වාද විවාද ඇති වුණොත් යහපත් තීරණ ගන්න ස්වභාවයක් ඉදිරියට අපිට දකින්න පුළුවන් වෙයි.
එතකොට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක ටිකක් වෙනස් වෙනවා. අපි ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු. මොහන් වික්‍රමසිංහ මහත්මයා, දැන් බොහෝ කරුණු මත උනා නව වසර ගැන, අලුතෙන් එළඹෙන 2020 දී මොන වගේ කාරණා සිද්ධ වෙයිද කියන එක පිළිබඳව, සෙනසුරු මාරුවක් පිළිබඳව, තවත් බොහෝ ග්‍රහචාරයන් පිළිබඳව ඔබේ අදහස කොහොමද 2020 ගැන පොදු මතයක් ඉදිරිපත් කළොත්? ඔමාදවි, 60 දවසින් ආරම්භ වෙන 2020 නව වසර සියලුම ලක්වාසීන්ටත්, හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන්ටත්, කාර්ය මණ්ඩලයටත්, මාධවීටත්, ඒ වගේම අපේ නිශාන්ත මහත්මයාට, ඒ වගේම ගම්ලත් මහත්මයාට, බණ්ඩාර මහත්මයාට ආදී සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ 2020 මම හිතන්නේ කඩයිම් වසරක්. මම හිතන්නේ අපි හැමෝම අපේ නිශාන්ත මහත්මත්, ගම්ලත් මහත්මත් ඉතා හොඳින් විග්‍රහ කළා. ඒ වගේම වන්නාර මහත්මත් ඉදිරියේදී මේක සවිස්තරාත්මකව විග්‍රහ කරයි. මම හිතනවා මේ වසර ආරම්භයත් එක්කම ගම්ලත් මහත්මා කිව්වා වගේ ඉතාමත්ම බලවත් කුම්භ ලග්නයට ලග්නේ පාදක කරගත් ලංකා කේන්ද්‍ර සටහනත් එක්ක 11 වෙන්න බලවත් වෙමින් තමයි මේ වසර ආරම්භ වෙන්නේ. 11 වෙන්න පංච ග්‍රහ බලයකින්, ග්‍රහයන් 5 දෙනෙක්ගෙන් සමන්විත වෙලා තමයි මේ වසර ආරම්භ වෙන්නේ. එතකොට 11 වෙන්න කියලා කියන්නේ මේ අයස්ථානේ, එහෙම නැත්නම් මේ තමන්ට ඒ රටට ලැබෙන ආදායම් පාර්ශ්වය පිළිබඳව කියවෙන ස්ථානේ. ඒ වගේම තමයි කීර්තිය, ප්‍රශංසා, ඒ සියලු දේවල් ස්ථානෙන් නියෝජනය කරනවා යම් ප්‍රමාණයකට. එතකොට දැන් මේ දැන් පහුගිය කාලවකවානුවත් එක්ක ගත්තහම මාදවි, අපි දකිනවා බොහොම පීඩාකාරී කාලවකවානුවක් ගත කළා. එතකොට මේ ඉදිරි වසර අපි සම්පූර්ණ කරගත යුතු වැඩ කොටස් ගණනාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහචාරයත් එක්ක ගත්තහම 50%ක ග්‍රහ පද්ධතියක්, එහෙම නැත්නම් 50%ක බලවේගයක් තමයි ග්‍රහචාරයත් එක්ක මනුෂ්‍ය ජීවිතයටත් රටකටත් බලපාන්නේ. ඉතිරි 50% අපි විසින් සකස් කරගත යුතු වෙනවා. එතකොට අපි විසින් සකස් කරගන්න නම් අපේ පැත්ත සම්පූර්ණ වෙන්නට ඕනේ. අපි විසින් අපි ගොඩනගාගත යුතු කොටස් ටිකක් තිබෙනවා. ඉතින් ඒ ටික අංග සම්පූර්ණ විය යුතු වෙනවා. කොහොම වුණත් මම දකිනවා මුල් කාලවකවානුව ගුරුගේ බලය තරමත් දුරට මේ යටපත් වෙන නිසා, ගුරු නීච තත්වයට පත් වෙන නිසා මුල් මාසෙ තුලම යම්කිසි ටිකක් අමාරුවෙන් මුල් මාස කීපය ගත කරන්නට වෙයි මදවි. නමුත් ඉන්පසුව ක්‍රමානුකූලව ඉතාමත්ම හොඳ ස්ථාවරයකට රටපත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඇද වැටුණු සංචාරක ව්‍යාපාරය බොහොම හොඳ මට්ටමකට ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම රටේ යම් යම් ශේෂ්ත්‍ර තුළ විශාල පිබිදීමක් ඇති වෙන්නට ඉඩ කඩ පවතිනවා. තරුණයන්ගේ මානසික තත්ත්වය බොහොම හොඳින් යාවත් කාලීන වෙලා, අපි කියන්නේ අර මේ මොටිවේට් වෙනවා. එහෙම නැත්නම් අර මේ අලුත් දෙයකින් අලුත් විදිහට හිතලා ජීවිතේ ජය ගන්නට උත්සාහ කරන තරුණ කැලක් අපිට දැක ගන්නට හැකියාව ලැබීවි. ඒ වගේම සෑම ශේෂ්ත්‍රයක්ම යම්කිසි ආකාරයකට පිබිදීමකට ලක් වේවි. කෘෂිකර්මාන්තේ යම්කිසි මේ තද බල වේගවත් දියුණුවක්, කෘෂිකර්මාන්ත ගොවියට, මොකද සෙනසුරු සවශේෂ්ත්‍ර වෙන වසරක්. නිශාන්ත මහත්මයා කිව්වා වගේ මේ සෙනසුරුගේ බලය, සෙනසුරු සහ ගුරු කියන ග්‍රහයන්ගේ බලය, ඒ කියන්නේ එක ගෙදරක එක නවාතැනක එකට මුණ ගැසෙන වසරක්. එතකොට කම්කරුවා නියෝජනය කරන සෙනසුරු බලවත් වෙච්ච වසරක්. කම්කරුවන් තුලින් මේ මහා බලවේගයක් ගොඩනැගෙන වසරක්. විශේෂයෙන්ම අටුකුටු පිරෙන ගොඩමඩ දෙක යලමහ පැහෙන හොඳ වසරක් හැටියට තමයි මම 2020 වසර දකින්නේ. බොහොම සන්තෝසයි මේ විදිහේ දෙයක්, මේ මගේ සුභවාදී අදහසක් අහන්න ලැබෙන එකත්. මම හිතන්නේ 2019 වසරේ අවසානයත් මේ විදිහේ සුභවාදී අදහස් බොහොමයක් අපට අහන්නට ලැබුණා. ලංකාව අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණයට පත් වූ අවස්ථාවන්, ක්‍රීඩාංශයෙන් වෙන්නට පුළුවන්, වෙනත් අංශයකින් වෙන්නට පුළුවන්, ඒ වගේම දැන් ලෝන්ලි ප්ලැනට් කියන ආයතනය විසින් ලංකාව සංචාරකයන්ට යන්නට සුදුසුම රටක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් ලංකාව ගැන මුළු ලෝකයක් කතා කරමින් තමයි අපි 2020ට ආවඩන්නේ. කොහොම වෙයිද අපිට? මාධවි, සියලුම හිරු ප්‍රේක්ෂකයන්ට බොහොම සරලව කිව්වොත් අලුත් ඉරක් උදා වෙනවා. ඔබට අලුත් ජීවිතයක් පටන් ගන්නට 2020. ඒක ඊට වඩා ගැඹුරට ගන්නට ගියොත් අපේ නිශාන්තයන් පටන් ගන්නෙම මුළු වසර තුලම අපිට මුණ ගැහෙන සියලුම ග්‍රහ ගමන් රටාව පැහැදිලිව තේරුම් කර දීලා.
හැබැයි එතනදී බොහොම වැදගත්ම කොටසකට යනවා අපේ ගම්ලත් ශූරීන්. එතුමන් කියනවා අවුරුද්ද අලුත් වෙන්නේ අපි අලුත් ඉලක්කයකින් සන්නද්ධුනොත් කියන එක. හැබැයි ඊට වඩා තවත් එහාවකට ගෙනිච්චා මොහාන්. බොහොම ලස්සනට කිව්වා මේ අවුරුද්දේදී පුංචි පුංචි වෙහෙස තත්ත්ව ආවත් අලුත්ම නිදහසක් අලුත්ම ප්‍රාර්ථනා කොටසක් ඒ වගේම අපිට අලුත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. එතකොට මට කතා කරන්නට තියෙනවා මේ හැම දෙයකදීම අපිට වැදගත් වෙනවා රාජ්‍ය නැමැති සංකල්පය. අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලයි ගුරු සෙනසුරු මේ විදිහට මකර රාශියට ආවේ. ඒ කියන්නේ මම ඉපදෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා ඒ කාලේ තිබුණු සශ්‍රීකත්වය ගැන අපි පුංචි වයසේ නිසා දන්නේ නැති වුණත් කේවල බලනකොට ඒ සශ්‍රීකත්වයට ආපහු එන්න පුළුවන්. මේක මීට ඉස්සෙල්ලා වෙනකොට වැඩිහිටි ඔබට මතක ඇති සිංගප්පූරුවේ අගමැතිවරයා ලංකාවට ඇවිල්ලා කියනවා මේ 60 දශක කතාන්දරයක් මට මගේ රට ශ්‍රී ලංකාවේ තත්ත්වයට ගත්තොත් ඒ හොඳටම ඇති කියලා. අමතක කරන්න එපා මේ ලංකා භූමියේ අපිට ශික්ෂණයක් අවශ්‍යයි. පාරේ ඉඳලා ශික්ෂණයක් අවශ්‍යයි. සෙනසුරු කියන්නේ මේ පුංචි අපි වගේ අපි ඔයාලා වගේ සාමාන්‍ය සියලු ජනිජනය. රජතුමත් සාමාන්‍ය හැසිරීමට ආපු ගමන් සෙනසුරු තමයි හසුරවන්නේ. රවිගෙන් සංකේතවත් වුණාට. ගුරු අපි හැමෝම ළඟ තියෙනවා යම්කිසි ගුරු ගුණයක් බර බවක්. ඒ කියන්නේ යම්කිසි චින්තනයක් ආකල්ප කොටසක් ආදරයක් මනුෂ්‍යගති ස්වභාව මේ සියල්ල කියවෙන්නේ ගුරුගෙන්. මේ දෙන්නම මකර මනසින් කරවීමේ රාශිය මකර. හැමෝගෙම මානසික අවශ්‍යතා අවදි වෙන්න පිබිදෙන්න පටන් ගන්නවා. ඒ නිසාම අපි හැමෝම ඕනෑකම් හොයාගෙන දුවනකොට අපි දුවන්නේ අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච අඩු සුදුසුකම් යටතේ. අපේ පෞද්ගලික කුසලතාවයන් හැකියාවන් දක්ෂකම් අපි වෙන්වෙන්ව වැඩි දියුණු කරගෙන නෙවෙයි. අන්න ඒ නිසා අපිට මුල් මාස 3ක විතර කාලේ විශේෂයෙන්ම අපේ රටට හරිම විශේෂිත දවසක් උදා වේවි. අප්‍රේල් මාසේ 25 වෙනිදා සෙනසුරාදා දවස හරිම සුවිශේෂී දවසක් වෙනවා. අලුත් ඉරක් පායන දවසක්. ඒ වගේම තමයි ඒ වෙනකන් අපිට මුණගැහෙන ග්‍රහ ගමන්වලදී තරමක් ඉවසාගෙන සමහර දේවල් දරාගෙන බීජය පොළවෙන් උඩට එන්නේ පැලයක් හැටියට පස පුපුරවගෙනනේ. මෙන්න මේ වගේ පොඩි වෙහෙසක් අපිට දරාගන්න වෙනවා මේ මාර්තු මාසෙ වෙනකන්. මාර්තු 30 වෙනිදා ගුරු මාරු වෙනවත් එක්කම ඔන්න ආපහු සැරයක් අපි කාගේ කාගේත් ගෙවල් වලට සිරිකත වඩින්න පටන් ගන්නවා. ඒ නිසා අමතක කරන්න එපා. රාජ්‍ය බලවත් වෙනවා. අපි කාගේ කාගේත් හැකියාවන් කුසලතාවයන්ට හොඳ සැලකිල්ලක් ලැබෙනවා. ගුරු නීති ගරුකභාවය ආපහු සැරයක් රට තුල ක්‍රියාත්මක වෙන්න බලනවා. මිනිස්සු එකිනෙකාට ගරු කරන්න බලනවා. අපේ පොදු පහසුකම් කවුරු කවුරුත් එකතු වෙලා පුදුම විදියට ශ්‍රම දාන ව්‍යාපාර පටන් ගන්න වකවානුවක් 2020 කියන්නේ පුදුමාකාර හෙට අද මේ 1900 මොකද 2020 අපි දැන් ඉන්නේ අද ඉන්නේ 2019 දෙසැම්බර් මාසේ 31 වෙනිදා 2019 මේ කියන කතාවක් ඔන්න 2020 පුදුම විදිහේ වර්ෂයක් කියන්නේ අපිට සශ්‍රීකත්වය හිරු පායනවා වගේ සහතිකයි. මුල් මාස 3 අපි පටි තද කරගෙන ලෑස්වෙමු. අපේ පෞද්ගලික කුසලතාවයන් එළියට මුවහත් කරගන්න එළියට දෙන්න ශක්තිමත් වෙමු. අපි හැමෝම අරමුණක් හදාගමු. ඉලක්කයක් හදාගමු. ඒ ඉලක්කය සැබෑවක් කරගන්න අවුරුදු 60කට පස්සේ ඔන්න අවුරුද්දක් උදා වෙනවා. හෙට වෙනකොට උදා වෙනවා. මේ වෙලාව වෙනකොට බලන්න කාටත් බලාපොරොත්තුේ මල් පිපිලා තියෙන්නේ. ඒ බලාපොරොත්තුවේ මල් පිපෙන 2020 වසර ඔබට රටට කොහොමද කියලා අපි කතා කරන්නේ. පුංචි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. රැඳී සිටින හිරු ටීවී සමගින් වසර ඔබට සහ රටට කොහොමද?
රටක් විදිහට 2020 වසරට කොහොමද අපි මුහුණ දෙන්නට සූදානම් විය යුත්තේ? මොන වගේ අපේක්ෂාවන් බලාපොරොත්තුද අපි හදබැඳගත යුත්තේ කියලායි අද දවසේදී මේ සාකච්ඡාවෙන් අපි කතා බහ කරන්නේ. දැන් මේ තුම්බිය කියලා කියන්නේ, තුම්බිය කියන්නේ රෝබිය, දුර්භික්ෂ බිය, මනුෂ්‍ය බිය විදිහට මේ අපි ජීවිත මනුෂ්‍ය ජීවිත ගත කරන අප බය වෙන දේවල් තමයි මේ කියන්නේ. එතකොට මේ රෝබිය එහෙමත් නැත්නම් සෞඛ්‍ය මේ අපිට රෝග පීඩා වැළඳේවිද, එහෙමත් නැත්නම් වසංගත රෝග පීඩාවලට රටක් විදිහට මුහුණ දෙන්නට වේවිද, මේ වගේ අපිට අත්දැකීම් තිබෙනවා. ඩෙංගු වසංගතයට අපි මුහුණ දීලා තිබෙනවා, ඊට පස්සේ වැනි විවිධ වසංගත රෝගවලට අපි මුහුණ දීලා තිබෙනවා. ස්වභාව ධර්මයේ වෙනස්කම් එක වැස්ස හෝ එහෙමත් නැත්නම් මේ දුර්භික්ෂ බිය ගැන කතා කරොත්, වැස්ස වැටෙන්නේ නැතුව කලට වැසි වෙලාවට වැටෙන්නේ නැතිව, එහෙමත් නැත්නම් වැස්ස වැඩි වෙලා නායෑම් ගම් වතුර වගේ තත්ත්වයන්, මේ හැම දෙයක්ම ගැනත් අපි කතා කරන්නට ඕනේ. ආරම්භයක් විදිහට අපි ස්වභාව ධර්මයෙන්ම පටන් ගමු. නිශාන්ත මහත්මයා, මොන විදිහට මේ ස්වභාව ධර්ම මාතාව අපිට සලකයිද? ඔව් මාධවී, ඇත්තටම අපි දැන් අලුත් අවුරුදු දිහා බලන්න ඉස්සෙල්ලා මේ වසරේ අවසාන, ඒ කියන්නේ පසුගිය 26 වෙනිදා සිදු වුණ අවසාන සූර්යග්‍රහණ. ඒතර මේ සූර්යග්‍රහණය සිදු වෙන වෙලාවේ යම් ලෝකායතන ජ්‍යොතිර්විද්‍යා යම් නියමයක් තියෙනවා, යම් කිසි ග්‍රහණයක් සිද්ධ වෙලා දින 10ක් 15ක් ඇතුළත එහි විපාක අපිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා කියන්නේ. ඒතර මේ තුළ තියෙන විශේෂත්වය වෙන්නේ මේ සූර්යග්‍රහණය සිදු වෙන අවස්ථාවේදී මේ ග්‍රහයන්ගේ කොහොමද මේ චලනයේ චලිතයේ සිද්ධ වෙච්ච ආකාරය. මෙතනදී කේතු කියන ග්‍රහයට අමතරව තව ඉතුරු ග්‍රහයන් 4 දිනක් එක්ක තමයි මේ ග්‍රහණය සිද්ධ වෙන අවස්ථාවේ තැන්පත් වෙන. එතකොට මේ වෙද්දි තැන්වලදී গুপ্ত ස්වභාවය, එහෙම නැත්නම් යම් කිසි සැඟවිච්ච ස්වභාවයන් ටිකක් කියලා. එතකොට මේ තුලදී අපි බොහෝ දුරට ගත්තොත් එහෙම මේ මහා සයුර ආශ්‍රිත සිද්ධ වෙන්න පුළුවන් යම් යම් විපරිත තත්ත්වයන්. බොහෝ විට ඒ ආශ්‍රිත තියෙනවා භූ චලන වැනි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ වැඩි. මොකද මේ අපි ගත කරන වසරින් අවුරුදු 15කට පෙරත් නැවත මතක් කරලා බැලුවොත් මේ දෙසැම්බර් මාසෙම තමයි සුනාමි ව්‍යසනයට අපි ලක්ුණේ. මොකද මේ භූචලනය සමුද්‍ර ආශ්‍රිත සිද්ධ වෙලා. ඒතර මෙන්න මෙවැනි පිහිටීම් අපිට පෙබරවාරි මාස වෙනකම්ම විටින් විට මතුවීමේ අවධානම තියෙන. කොහොම වුණත් ජනවාරි මාසේ 10 වෙනිදා වෙනකම් පළවෙනි දවස් 10 කාලේ අපි ටිකක් පාරිසරික පැත්ත ගැන සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට නාවික කටයුතු වල නිරත වෙන දීවර ජනතාව අනිවාර්යයෙන්ම කාලගුණික අනාවැකි කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. දැන් ඔබතුමියට පේන ඇති ලෝ පුරා සක්‍රිය වෙමින් පවතින ගිනි කඳු ස්වභාවය. දැන් අපි නොහිතුවට 900න්තේ පවා දැන් ගිනි කඳු සක්‍රිය වෙලා මේ වෙනකොට 20කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂලත් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ අපි කියන්නේ ගම් වතුර වැනි දේවල් මේ මම කියන්නේ ලෝකේ පුරාවටම මේ වසර අවසානයේ මේ සිද්ධ වෙන තත්ත්වය තව ටිකක් වැඩිවීමක් වෙන්න පුළුවන් මේ ඉදිරි දින කීපය තුළ. ඊට පස්සේ සමස්තයක් හැටියට ගත්තට පස්සේ බොහෝ විට මේ දැන් අපේ විද්වත් මණ්ඩලයේ මතු කරා මේ සෙනසුරුගේ බ්‍රහස්පතිගේ සංයෝගය. මොකද සස කියලා පංචමහා පුරුෂයෝගයක්, රුචක කියලා පංචමහා පුරුෂයෝගයක්, නීච බංග රාජයෝගයක්, වසර ආරම්භයේදීම ගුරුහංස කියලා යෝගයක්. මම හිතන්නේ වෙන වසරවලට වඩා මේ වසරේ මේ පංචමහා පුරුෂයෝග තුනකින් සමිරි වසරක් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට මෙතෙන්දී ග්‍රහලොවේ දැන් මාධවී අහලා ඇති රජතුමාටත් යාචකයට අමුතු සැලකිලි දෙන ලෝකයක් මේක. ඒ කියන්නේ හැම දෙනාගෙම උදව් උපකාර ලැබෙන, හැම දෙනාගෙම මුදලින් තමයි යැපෙන්නේ. ඒ වගේම ටැක්ස් ඇත්තෙත් නැහැ, රජතුමාටත් නැහැ, යාචකයටත් නැහැ. ඒතර මේ සෙනසුරු කියන ග්‍රහයට ඒ නිසා තමයි රවි පුත්‍රං යමාග්‍රජම් කියන්නේ. රවිගේ පුත්‍රයෙක් හැටියට තමයි සෙනසුරුව සලකන්නේ. ඒතර මෙන්න මම කියන්නේ මෙතනදී විශේෂයෙන් අපි දැකිය යුතු දේ තමයි අනිකුත් ග්‍රහයන්ගේ සංසිද්ධීන් එක්ක මේ කාලයකට පස්සේ සෙනසුරු බලතිමන චන්ද්‍රසිරි මැතිතුමා පැහැදිලි කරා. මීට 1960 ගණන් වල කොයි වගේද මේ තත්ත්වය ඇති වුණේ කියලා ගුරුත් එතනට එහෙම විශේෂයෙන්ම පාරිසරික වශයෙන් මුල් වකවානුව යම් විපත් ඇති කරාට අපේ ඔන්න ගහකොළ සතා සීපාවට මම කියන්නේ යහපත් කාලයක් විශේෂයෙන් සංචාරක ආකර්ෂණය ඇති කරන ආකාරයට බොහෝම විදියේ ඉහළ විනයක් ඉහළ ආකල්ප සහිත වටපිටාවක් ගොඩනැගීවි. ඒ වගේම අපේම කියන නිෂ්පාදන විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තයට අලුත් ඉල්ලුමක් ලෝ වෙරඳ පුරා සකස් වේවි. ඒ වගේම තමයි අපි නොහිතුවට සංචාරක ව්‍යාපාරය වගේම මේ පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වලට විශේෂයෙන් මැණික් වගේ දෙයක්, එහෙම නැත්නම් තව මැණික් මේ මිනිරන් වගේ දේවල් පොළොවේ අපේ මේ පොළොවේ අවුරුදු ගාණක් තැන්පත් වෙලා තිබිච්ච වටිනා වස්තුවක් සොයාගෙන ඒක ජාත්‍යන්තරය දක්වා ක්‍රියාත්මක වීමේ වාග්ය උරුම වෙනවා. මේ මෙන්න මෙවැනි කටයුතු වලින් අපිට මං හිතන්නේ මුල් වකවානුවේ මුල් මාස කීපේ යම් අහිතකරතා දුෂ්කරතා තිබුණාට වසර සමස්තයක් හැටියට ගත්තන් පස්සේ විශේෂයෙන් පාරිසරික වශයෙන් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. නැවත ඔය රාහු කේතු මාරු අවස්ථාවේදීත් ඒ වගේම මාර්තු මාසෙදීත්
යම් යම් විපරිත තත්වයන් බලාපොරොත්තු වෙන පුළුවන් නමුත් සමස්තයක් හැටියට ගත්තන් පස්සේ මම හිතන ගොඩක් දුරට සාර්ථක වේවි කියලා. ආරෝග්‍ය පරමාලාභ කියලා කියනවා. රෝබිය ගැන අනිවාර්යෙන්ම හැම කෙනෙකුගේම හිතේ තිබෙන ප්‍රශ්නයක්. දැන් අපිට පුරුදුයි අපේ වැඩසටහනට පවා බොහෝ දෙනෙක්ගේ දුරකථන ඇමතුම් ලිපි ලැබෙන්නේත් මේ රෝග බිය රෝග පීඩා පිළිබඳව. මොන වගේ තත්ත්වයක් සෞඛ්‍ය තත්ත්වය මේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය එහෙමත් නැත්නම් වසංගත රෝග මේ වගේ දේවල් වලට මොන වගේ බරපතල රෝග තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. හැබැයි බ්‍රහස්පති ග්‍රහය නියෝජනය කරනවා. දැන් අපි නිතර කතා කරන දෙයක් තමයි මේ බෝ නොවන රෝග කියන එක. දියවැඩියාව, හෘදයාබාධ, කොලෙස්ටරෝල් ඔය වගේ කතන්දර තියෙනවා, ගැස්ට්‍රයිටිස් වගේ දේවල්. ඒක බ්‍රහස්පති ග්‍රහය නියෝජනය කරනවා මේ දේ කියන එක. එතකොට මේ දේ බ්‍රහස්පති දුර්වල වෙනවා, බණ්ඩාර මාත්‍යා නීච වෙනවා, මකර රාශි. ඒ බ්‍රහස්පති ග්‍රහය නීච වෙනකොට මාර්තු 30 ඉඳලා මැයි 14 කාල සීමාව තුළ නීච වෙනවා. මෙන්න මේ කාල සීමාවල් වල ඔය හෘදයාබාධ එන මේදේ අධික වීම, සීනි අධික වීම කියන එක උඩ ඇදෙන රෝග වලට ඉඩ තිබෙනවා. මේවා හැම එකක්ම අපි කියන්නේ වළක්වා ගන්න. අතවසින්ම මේ කාලවල මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඊළඟට මේ රාහු ග්‍රහය නියෝජනය කරනවා ඔය අම්ල පිත්ත, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය. මොකද අපිට අද තර්ජනයක් වෙලා තියෙන රට නෙමෙයි ලෝකෙටම බෝ නොවන රෝග. දැන් වෛරස් වලින් බෝවන රෝග වලට බෙහෙත් තිබෙනවා. නමුත් මේවට බෙහෙත් නැති වැඩපිළිවෙලක් නැති තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රාහු. ඊළඟට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. දැන් ඔය එකලා රෝගී තත්වයක් නේ, මානසික අසහනය, ස්ට්‍රෙස් එකත් එක්කලා එන රෝගයක් ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ. එහෙම නැත්නම් අම්ල පිත්ත රෝගය කියලා කියන්නේ. ඒක රාහුගේ නියෝජනය වෙනවා. මේ දවසවල රාහු ඉන්නේ පස්වැන්නේ. අපි මීට කලින් කොටසටන් වලදී කිව්වා පාසල් පද්ධතිය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ මද්ද්‍රව්‍ය භාවිතය ඉහළ යන ඉඩ තියෙනවා කියලා. නමුත් දැන් මේ වෙනකොට බ්‍රහස්පති මරුණ 11 වෙනට මහාන් මාත්‍ය 11 ඉඳලා සුබ දෘෂ්ටියක් දෙනවා පහට. දෙනකොට මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ කරන වැඩපිළිවෙල සාර්ථක වෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඊළඟට කුජග්‍රහය නියෝජනය කරන මිරිස් සම්බන්ධ සැර උෂ්ණාධික තත්ත්වයන්. දැන් මේ දවස්වල 10 වෙනි කුජ ගමන් කරමින් ඉන්නේ රජයේ ගැන කියන තැන. ඉතින් උඩය දේවල් මේ කේන්දරෙන් පෙන්නුම් කරන ඇත්ත වශයෙන් අපිට කියන්න යන්න පුළුවන් කෙලවරක් නැති දේවල් ඔබහන්නේ රෝග ගැන. එතකොට රෝග දෙකොට්ටාසියක් තිබෙනවා. අපි හැමලායම කතා කරන්නේ ශාරීරික රෝග ගැන. නමුත් මානසික රෝග ගැන කියන්න ඕනේ. ශාරීරික රෝග වලටත් හේතු වෙන්න පුළුවන්. ඉතින් සබ්බිය පුතජ්ජනා උම්මත්තකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සියලුම ප්‍රතජ්ජනෙන් උමතුයි. පිස්සු කියලා. ඒ කියන්නේ ලෝභ දෝෂ මොහ කියන තුලින් එකක් වැඩි. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මානසික රෝගයක් තිබෙනවා. ඔව්. ඒතකොට ලෝභය වැඩි වෙනකොට සෙම වැඩි වෙනවා. ශරීරේ. ද්වේෂය වැඩි වෙනකොට පිත වැඩි වෙනවා. මෝහය වැඩි වෙනකොට ඔය වාතාබාධ කියන එක වැඩි වෙනවා. ඉතින් වාපිත්සෙම් සමනය කරන්න ඕන නම් හිත සමනය කරගන්න ඕන. ලෝභ දෝෂ මොහ කියන එක සමනය කරගන්න ඕන. ඒක ඉතින් භාවනානුයෝගීව කරන්න ඕන වැඩක් ගොඩක් දුරට හිත පාලනය කර ගැනීම. කොහොමනත් අපිට අපේක්ෂා කරන්න පුළුවන් සුභවාදී තත්වයක් මේ ගුරු මාරුවක් තියෙන බොහොම ටික කාලයයි. ඒ නැවත බලවත් වෙනවා. රාහු මාරු වෙනවා සැප්තැම්බර් මාසේ 4 වෙනිදාට. එතකොට ඔය ඉස්කෝලවල තියෙන ඔය මේ මද්ද්‍රව්‍ය ප්‍රශ්න ටික කඩු වෙන්න පුළුවන්. ඒකට වෙන වෙන තත්ත්වයන් එනවා. පරිසර පද්ධතිය තුළ කුජ 10 ඉඳලා 4 දකින මේ කාලේ ඉදිරිය ටිකක් වියලි කාලගුණයක් එන්න බලන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඊළඟට රාහු සැප්තැම්බර් මාසේ ආයෙත් වියලි කාලගුණයක් එන්න පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඊළඟට බහුල වෙන තත්ත්වයක් තියෙනවා. සිකුරු උච්ච වෙනවා මීන රාශි. ඔය ඇඹුල් පළතුරු දොඩම් ඔය නාරං ඇඹුල් වගේ පළතුරු වර්ග ගොඩක් බහුල වෙනවා ඒ කාලේ වෙනකොට. මාස 4ක් 5ක් ඉදිරියේදී කාලේ තත්ත්වය උදා වෙනවා. රටේම මේ නිෂ්පාදනය පිළිබඳ සුභාජ තත්ත්වයක් ඇති වෙයි. අප්‍රේල් මාසේ රවි උච්ච වෙනකොට රටේ ධාන්‍ය වී හාල් පිළිබඳ ශස්ත්‍රීය තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ආහාරත් ඕනේ නිරෝගීකමට අනිවාර්යයෙන්. හිතත් ඕනේ නිරෝගීකමට නේද? හිතත් ඕනේ පාලනය කරගන්න ඕනේ, ශරීරත් පාලනය කරගන්න ඕනේ. රෝබිය ගැනත් මේ ස්වභාව ධර්මය ගැනත් කොයි විදිහටද මේ 2020 කියලා අපි කතා කරා. මහාන් මාත්මයා ඉතුරු වෙලා තියෙනවා අමනුෂ්‍ය බිය කියලා දෙයක්. අමනුෂ්‍ය බිය ගැනත් කතා කරන්නට ඕනේ. ඒ වගේම අපි කතා කරගෙන ආපු මාතෘකාවෙම අපිට තවත් කතා කරන්න ඉතුරු වෙලා තිබෙනවා. ගම්ලත් මහත්මයා හිතන්නේ කෘෂි කර්මයට මොන වගේ වේවිද කියන එකත් මේ වසර. අපි ඒ කාරණා ගැන කතා කරමු. මහාන් මාත්මයා අමනුෂ්‍ය බිය. මාධවී මේ සාමාන්‍යයෙන් ඔය අමනුෂ්‍ය දෝෂ කියන එක මේ රටකට මේ ප්‍රදේශයකට ලෝකයට බලපාන අවස්ථා අප්‍රමාණව තිබෙනවා. දැන් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා, දැන් නිකාය සංග්‍රහයේ විශාල වශයෙන්ම සඳහන් වෙන අංගුත්තර නිකාය, ඊළඟ සංයුත්ත නිකායේ ලක්කන සූත්‍රය, ඊළඟට ආටානාටි සූත්‍රය, රතන සූත්‍රය ආදී සියලු දේවල් වල මේ අමනුෂ්‍යයන් පිළිබඳව සඳහන් වෙනවා. දැන් ඔය විශාලා මහනුවර ඇතිවිච්ච තුන්බිය බලවත් අමනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයන් වැඩිවීම නිසා නිච්චවි, එහෙම නැත්නම් ලිච්ඡවීන් පාලනය කරපු නිච්චවි කියලා කියන්නේ මේ මාධවී සම රහිත මේ පිරිසක් වුන. එතකොට සම විනිවිද පේනවා. ඒක තමයි නිච්චවි පසු කාලෙක ලිච්ඡවීන් බවට පත් වෙනවා.
ඉතින් මේක ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඒක මේ කියන්න කාල වේලාව මදි. නමුත් යම් යම් ප්‍රදේශවලට අමනුෂ්‍යයන්ගෙන් රෝග බිය, එහෙම නැත්නම් යම් කිසි අමනුෂ්‍ය බිය, දුර්භිෂ බිය ඔය ආදී දේවල් ඇතිවන්නට හේතුවක් පවතිනවා. ඒ තමයි මේක අදම්මික සූත්‍රයේ බොහොමත්ම ලස්සනට විග්‍රහ වෙනවා. ඉහළ සිට පහළ දක්වා, පහළ ස්තරය දක්වා, පාලන තන්ත්‍රයේ සිට පහළ ස්තරය දක්වා මිනිසුන් දැඩි ලෙස ලෝභ ద్వේෂ මෝහ කියන මේ 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 මනස අපිරිසිදු කරන්නා වූ මේ දේවල් එක්ක ඒක රාශි වෙනකොට, පාලන තන්ත්‍රයේ යම් ගැටලු තත්ත්වයන් ඇති වෙනකොට ක්‍රමානුකූලව ඒක පහළ ස්තරය දක්වා විහිදෙනවා. වෛශ්‍රමණ නම් වූ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට නතු වෙලා පවතින යක්ෂ බලවේග, මහා ප්‍රබල යක්ෂ බලවේගයන් ඒ ප්‍රදේශවලට ගෙනත් හරිනවා. නමුත් දැන් සමහර කාලවකවානු අපේ රට පුරාත් ඔය ඔය යම් යම් කාලවකවානු තිබුණා. මෙන්න මේ දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ බිය නිසා මහා ගැටලුදායක තත්ත්වයන්ට, මහා ඛේදනීය අවස්ථාවන් වලට මුහුණ දෙච්ච අවස්ථාවන්. නමුත් මම දකින මේ 2020 කියන අවුරුද්ද ටිකක් හොඳ පැත්තට හැරෙයි. අමනුෂ්‍ය බිය කියන එක ටිකක් දුරු වෙයි. මොකද අමනුෂ්‍ය බලවේගද, මොකද මේ ගොඩක් අවස්ථාවන් වලදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මිනිසුන් මිය යන ක්‍රම තුනක් පිළිබඳව අනාගත වාක්‍ය තුල. එකක් තමයි යුද කෝලාහල, අනිත් එක තමයි ස්වභාවික විපත්, අනිත් දේ තමයි ඔය අමනුෂ්‍යයන් නිසා හටගන්න පීඩාවන් පිළිබඳව සහ මරණයන් පිළිබඳව. මෙතනදී යුද කෝලාහල සහ ස්වභාවික විපත් නිසා සිදුවන්නා වූ මරණයන් අපිට ගණනය කරන්න පුළුවන්. නමුත් අමනුෂ්‍ය බලවේග නිසා සිදුවන්නා වූ පීඩාවන් සහ මරණයන් පිළිබඳව නිසි ලෙස අවබෝධාත්මකව ගණනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ සඳහා විශාල වශයෙන් අපි මම යෝජනාවක් කරනවා ඉදිරියට මේ රටේ මේ 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 යම් අමනුෂ්‍ය යක්ෂ සේනාධිපතියන් අමනුෂ්‍ය බලවේග ඒ ප්‍රදේශ ගම් නගර සහ රටක් වහගන්නට තියෙන හේතුව තමයි බුදු දහමෙන් ඈත් වීම. මේක මේ රතන සූත්‍රයේ උපයෝගී කරගෙන විශාලා මහනුවර පැවතිච්චි ඒ මේ තුන්බිය දුරුකලේ මහා මේ බුද්ධ බලය ඒක රාශි කරගෙන අපේ තිබ්බ රටේ හැම පන්සලකම පිරිස් සජ්ජායනය කරන්නට නියම වෙලා තිබ්බ වෙලාවක් මාදමි. එතකොට මම යෝජනා කරනවා මේ වසර හැම පන්සලකම, හැම පූජන ස්ථානයකම අපි පිරිත් ටිකක් දාමු. හැම රටේම එක වෙලාවක් තීරණය කරලා උදේටයි හවසටයි තුන් සූත්‍රය දේශනා කරන්න පිරිත් හඬ ඇහෙන්නට සලස්වමු. මං යෝජනා කරනවා මෙයම ඇති මං හිතන්නේ අපේ රටේ ඒ දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය, රෝග බය දුරු කරගන්නට. අපි ටිකක් ආකල්පමය වශයෙන් වෙනස් වෙමු. අපි ගොඩක් වෙලාවට සද්ධාධික පුද්ගලයන් බවට පත් වෙන්නට උත්සාහ කළොත්, සද්ධාව කියන එක වැඩි කරගත්තොත් මං හිතන්නේ මේ බොහෝ ගැටලු වලට විසඳුමක් එනවා. අපි සිංහල බෞද්ධ මේ මේ පරිසරයක් එක්ක, එහෙම නැත්නම් අපි සාමකාමී පරිසරයක් එක්ක අර මිනිස්සුන්ට සහ සත්වයන්ට ආදරය කරන, ගහකොළට ගහවැලට ආදරය කරන මිනිස්සුන් පිරිසක් බවට පත් වුණොත් මේ දත්තත්වයන් ගොඩක් දුරට පාලනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා මාදවි. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ඉස්සරහට මේ ලබන වසර, හෙට දවසින් ආරම්භ වෙන වසර, මම හිතන්නේ අපි ඉතාමත්ම සුවිශේෂී වසරක් බවට පත් වේවි. ආකල්පමය වශයෙන් මං කීවර කලිනු කීවේ තරුණ හදවත් තුළ නැගෙන ආකල්පමය වෙනසක්. තරුණ විතරක් නෙමේ මහලු ළමා සියලු දෙනාගේම හදවත් තුළ නැගෙන ආකල්පමය වෙනසක් ඇති වෙන වසරක් හැටියට තමයි මාදවි ඉදිරි වසර හඳුන්වන්නට පුළුවන්කම තිබෙන. ඒ නිසා යම් කිසි වෙනසක් ඇති වේවි මේ අමනුෂ්‍ය කොට්ටාස වලින් සහ බලවත් නොපෙනෙන බලවේග වලින් එන පීඩාවනුත් ටිකක් අඩු වෙලා යන වසරක් බවට පත් වේවි. ගම්ලත් මහත්මයා කලින් පැහැදිලි කරපු මේ රෝබිය කියන කාරණාවටත්, අර මානසික රෝග කියන කාරණාවට මං හිතන්නේ අමනුෂ්‍ය බලවේග බොහොම බලපෑමක් කරන දෙයක්. ඒ වගේම මේ අපි කෘෂිකර්මය ගැන කතා කරපු නැති නිසාත් පුංචි වෙලාවක් අරගෙන හරි ලංකාවේ අනාගතේ අපි බලාපොරොත්තු වෙන ඉන්න දෙයක්. මොකද මේ පෙරදිග ධාන්‍යාගාරය කියු රට අද දවසේදී අපි පත් වෙලා තියෙන තැන, පුංචි හාලටේ පවා ආනයනය කරන තැනකට පත් වෙලා තියෙන, අපිට කෘෂිකර්මය ගැන බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. මම කැමති මාදී ඔබ පටන් ගත්ත තැනින්ම කියන්න, මේක පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වේ, ඉන්දියානු සාගරයේ මුතු ඇටයේ කියලා කිව්වේ. අටකොටු පිරීලා තිබුණේ ලංකාව කෘෂිකර්මයට ගැලපෙන රටක්. ඒකනේ රජය වුණත් හිතන්න ඕන දෙයක් තමයි කෘෂිකර්මයෙන් තමයි රට සංවර්ධනය කරන්න පුළුවන් මම හිතන කර්මාන්තවලට වඩා. එතකොට සහලින් බත බුලතින් එහෙම පිරුණු රටේ මේ තත්ත්වයට ඇද වැටුනේ කොහොමද කියන එක අපි ප්‍රශ්නයක්. දැන්
අපිට රජ කාලේ දුර්ගන් රජුරන්ගේ කාලේ ඊට පස්සේ රජවරුන්ගේ කාලවල මේ වැව් ලෝකේ වැඩිම ප්‍රමාණයක් තිබුණා කියලා කියනවා මේ හදලා තියෙනවා වාරි මාර්ග තාක්ෂණය ලංකාවේ වැඩිම හොඳම තත්ත්වයේ තිබුණා කියලා කියනවා එහෙම තිබුණක මේ තත්ත්වෙට වැටුනේ මේ බටහිරින් ආනනය කරන්න ගිය ක්‍රමසහ විදි නිසා දැන් මෙතුමා මහාන් මාත් එක්ක පිරිත් ගැන පිරිත් පාවිච්චි කරලා කෙම්කම පාවිච්චි කරලා තමයි කෘෂිකර්මය කෙරුවේ ඔව් දැන් නැකතර වී ඉස්සේ නැකතර ගුවන් කැපුවේ නැකතර පැලේ හැදුවේ නැකතර කුමරට බැස්සේ බොහොමයක් කරා ඒතර ජ්‍යොතිෂය ඇත්ත වශයෙන්ම ගොඩ නැගෙන්නම කෘෂිකර්මයේ මුල් කරගෙන ඉස්සෙල්ලාම මොකද හේතුව මිනිස්සු පොදු වැඩ කරේ දැන් කුමරු යායක් තිබුණාට තමන්ගේ කුමරු අර එක කුමරු නෙමෙයි කට්ටියම එකට කුමර වහිනවා කට්ටිය ඔක්කොම එකට හානවා එකට සීසානවා එකට එහෙමනේ කරේ එතකොට එකට පැහැනවා එකට කරල් කපනවා එකට ගෙට මේ පිටික ගත්තා එහෙමනේ කරේ ඉතින් ඒ හින්දා මේක වැඩියෙන් හිතන්න ඕන දෙයක් නැවත වතාවක් ජ්‍යොතිෂයේ දැන් පළදාවලිය කියන පොත කවි පොතක් ඒ කවි පොතේ මුලින්ද අගටම තියෙන ගොවිතැන් කරන හැටි ගොවිතැන් කරන ගොවිනකත් දැන් සිකුරු බලවත් වෙනවා දැන් ඔබ සමහරට කැමති ඇති මල් වලට කාන්තාව ගොඩක් දැන් මල් සම්බන්ධ ව්‍යාපාර කරනවා දැන් සිකුරු උච්ච වෙනකොට මේ පෙබරවාරි මාසේ ඊට පස්සේ සිකුරු සක්සෙස් වෙනවා වෘෂභ රාශි මල් වලට හොඳ කාලයක් මල් හදන්න හැබැයි මේක අස්සෙම මේ මල් වලට අපි කැමති උන්ට විදේශිකයෝ සමහරට අපිට ගන්න එක මල් జాතියක් හදන්න ඕන ඒක අදපහම ඒ පලාතම ඉවරයි වින පස විස වෙන සමහරට අපි ගොවිතැන් නැති වෙන දේවල්. දැන් ඔය යම් සමහර ගස් වර්ගයේ මදලා තියෙනවා ප්‍රදේශවල සම්පූර්ණ ජලය උරා ගන්න කෘෂිකර්මයේ නැත්තර නැති වෙන ඒවා. මී මැස්සෝ නැති වෙනවා අපිට ඇවිල්ලා තියෙනවා. ඒ මල් වලට මී මැස්සෝ ගිහලා පැණි බීපු ගමන් මැරෙනවා. දැන් මේ ඊළඟ මේ කිතුල් කියන දැන් ඔය බ්‍රහස්පති බලවත් වෙන බණ්ඩාර මහත්තය දැන් ධනු රාශි. මේ පැණි රස සම්බන්ධ දේවල් වර්ධනය වෙන කාලයක්. අපි පැණි රස කියන අපිට මතක් කරන්නේ චොක්ලට් ටොෆි වගේ දේවල්. නමුත් මේ කිතුල් ශාකයෙන් එන කිතුල් පැණිත් එක්කලා නිෂ්පාදන. ලංකාව අපනායනය කරන්න පුළුවන් මට්ටමට දිනු කරන්න පුළුවන් කිතුල්. මේ කිතුල් ගණන් මේ ගම්ලත් මහත්ය චොක්ලට් වලට වඩා. ඔව් ඒක වර්ධනය කරනවා. ඊළඟ පොල් පැණි වලින් හදන ඒ දේවල්. ඊළඟට දැන් ඔය රවි බලවත් වෙලා උච්ච වෙන කාලට අප්‍රේල් මාසේ ධාන්‍ය පැත්ත. ඉතින් ටිකක් බැහැර වෙලා මම කැමති කියන්නේ කෘෂිකර්ම බලධාරීන්ට. කෘෂිකර්ම බලධාරීන් අපි ළඟට පුද්ගලිකව කියනවා. ගිනි පිරිතෙන් ජීවම් කරලා වැල් ටිකක් ගේපම් මැස නැතිනවා. නමුත් ඒක ඇයි ප්‍රසිද්ධිය කියන්න බැරි දැන් නම් ඉන්න විද්වතුන් ගොඩක් බහලා ඉන්න කෘෂිකර්මයේ ජ්‍යොතිෂය සහ නැකත් කෙම්කම් ප්‍රාවචි කරන්නේ මම හිතන්නේ මේ ගැන තව ටිකක් හොයලා බලලා බලදානින් දැනුවත් කරලා ඊපරද පසුගිය දිනක ජර්මනි ඉඳලා ආපු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් මාතිකලා කතා කරනකොට කිව්වා එහෙ ගොවිලිත් හදලා තියනවා කියලා නැකත් ක්‍රමයකට ගොවිතැන් කරන්න මම කැමට හරි ආසයි බලන්න ජර්මනි වගේ රටක අපිට භාෂාව තේරෙන්නේ නැහැ මට ජර්මන් භාෂාව මට එවලා තිබුණා ෆොටෝ එකක් ඒ හඳ පුරා හඳ අඩ හඳ අර තියෙන ලකුණු ඒවත් එක්කලා කරන්න ඕන වැඩ ගොවිතැන් ඉතින් මෙන්න බටහිර පාවිච්චි කරන්නේ කොහොමද මේ අපි මොකද අපිට වෙලා තියෙන්නේ නැවත සැරයක් හැරී බැලිය යුතු කාලයක් තමයි අපි අත්තල මුත්තලයි තිබිච්ච මේ ධන දාන්නේ සම්පත් පෙරදිග දාන්නේ කරගත්තේ ගත්තේ කොහොමද කියලා අපි රසායනික ද්‍රව්‍ය මත පදනම් වෙමින් අපි සෞඛ්‍ය තත්ත්වය පරිභෝධනාශක වලනාශක පරිහානියට පත් වෙලා ලෙඩ වලට අපි මේ අතවනලා තිනවා චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයා දැන් බොහොම වැදගත් කාරණා රසක් කතා වුණා රට ගැන මට හිතුණා ඔබතුමාගෙන් ලෝකය ගැන අහන්නට 2020 ලෝකයට කොහොම වෙයිද 2020 පුතා ලෝකයට අපි දිගටම කතා කරනවා ලෝකයේ ගමක් වෙනවා ලෝකයේ ඔක්කොම එකතු වෙන්න ඕන කියලා අමතක කරන්න එපා අංශක 180 කින් මේ දේවල් වෙනස් වෙන වර්෷ය 2020 ඒ කිව්වේ හැම කෙනෙක්ම ලෝකෙ විතරක් නෙවෙයි සියලුම උපසංස්කෘතීන් තමන්ගේ අනන්‍යතාවය රැකගන්න තමන් වෙන් වෙන්ව දේශපාලනිකව භූ කලාපවලට බෙදෙන්න පොරබදන වර්ෂය තමයි 2020. ඒකේ එක හොඳක් තිබෙනවා. මොකද මේ විවිධ සංස්කෘතීන් වලදී අපි යුග ගණනක් තිස්සේ උපයාගත් ඥාණය, පාරම්පරික දැනුම ඒ කලාපය තුළට හරිම සුවිශේෂයි, හරිම ඉක්මනින් ක්‍රියාකාරී වෙනවා. ඖෂධ සමාගම් රජවරු වෙලා ඉන්න යුගයකදී ඒකට ඒ හැම උපසංස්කෘතියකටම ඒක කරගෙන යන්නට තරම් ශක්තියක් ජවයක් තියෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. නමුත් මේ ක්‍රියාකලාපය ලෝකය පුරාම සිද්ධ වෙනවා. එතකොට ලොකු ලොකු සංගම් හැටියට අපි බැඳිලා ඉඳීම් එසේ තියෙද්දිත් අපි වගේ අර නොබෙදි ජාතීන් වගේ සංකල්ප මීට වැඩිය පුළුල් වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි අනන්‍යතාවයේ තියාගෙන අන්‍යෝන්‍යව හැසිරීම මේ ගැන තමයි 2020 කතා කරන්නේ. ඒ නිසාම අන්තර් රාජ්‍ය යුද්ධ අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අනිවාර්යෙන් හැම රටකටම වගේ සිද්ධ වෙනවා යම් ආකාරයක
බලතුලනයන් සිද්ධ කරන්න. දැන් අපි ගත්තොත් යාපනයේ ඉන්න මිනිස්සයාගේ ගෙයි වහලයට තහඩුද දාන්නේ තල්ලතුද කියන එක ඒ මිනිස්සගේ කාලගුණයක තීන්දු කරන්න ඕනේ. ඒක අපිට කොළ මිදලා තීන්දු කරන්න බෑ. මෙන්න මේ වගේ යම් මූලික අවශ්‍යතාවයන් අපිට බෙදා හරින්න සිද්ධ වෙනවා. නමුත් එකම රටක ඒ වගේ එකම පෘථුවිය ප්‍රවේශම් කරගන්න ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි ගැන මේ අවුරුද්ද දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා අපි මේ සෑහෙන කතා බහ කරා. මුළු ලෝකෙම ඒ වෙනුවෙන් අවධානයක් ආවා. ඒ වගේම මේ වගේ රටවල් කීපයකම නායකයින්ට ලොකු විරෝධතාවයක් ආවා කැලෑ හෙලි කිරීම ගැන. බොහොම තරුණ ගැහැණු ළමයි ප්‍රසිද්ධ වුණා. සමාජ ශාලාවෙබ්බඩවිත් එක්ක මේ විදිහේ එක රටක සිද්ධ වෙන එක සිද්ධියක් ගැන මුළු ලෝකෙම ඇස් යොමු වෙන පෘථුවිය එකක් බවට පත් කරගන්න. මේ හැමෝම හදන්නේ හැම භාෂාවක්ම තියෙද්දි හැම සංස්කෘතියක්ම තියෙද්දි මුළු පෘථුවියම රැකගැනීමේ අපේ අනන්‍යතාවයන් තියාගෙන අන්‍යෝන්‍ය වෙන්න. යාගේ දේ මට ගන්නවා, මගේ දේ යාට දෙනවා, අන්‍යෝන්‍ය වීම. හැබැයි මම හැටියට කොන්ද කෙලින් තියාගෙන තව තැනකට යන්නේ මගේ අභිමානයක් ඇතුව. මේ தත්ත්වය බලන්න ලෝකේ හැම රටකම බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න පටන් ගන්න අවධියක්. ඒක නිසා ඒක හරිම වාසනාවන්ත දෙයක්. දෙවැන්න ඒ එක්කම තමයි නව පහසු ඖෂධ ක්‍රම, චිකිත්සා ක්‍රම. ඒකත් එක්ක හිස ඔසවනවා. ඒ නිසා මම හිතන්නේ අපි කාලයක් තිස්සේ පෙරම් පුරාපු ක්ෂේත්‍ර හතක විතර ප්‍රගතිය ලංකා භූමියට පෞද්ගලිකව මුණ ගැහෙනවා. එකක් තමයි මම හිතනවා අවුරුදු 1914ට පස්සේ අපේ රටේ සිද්ධ වෙන්න හදනවා වැඩිම සංචාරකීන් ප්‍රමාණයක් සහ වෙනුවට වෛද්‍ය සේවා සඳහා ලංකාවට මේ විදේශිකයන් පැමිණීමේ පසුබිම ආරම්භ වෙවි 2020 දී. හැම ගමකම ආපහු සැරයක් ගමේ පන්සලේ තිබුණ වෙදගෙදර ආයුර්වේද දෙපාර්තමේන්තු නිල මට්ටමින් නෙවෙයි ඊට වඩා ස්වේච්ඡා සංවිධානයක් හැටියට සාමූහිකත්වයේ නමෙන් අපිට හුරු පුරුදු මග මානවක කාලේ ඉඳලා තිබිච්ච ශ්‍රමදාන සංකල්පයත් එක්ක ඔන්න බෞද්ධ චින්තනය ක්‍රියාකාරී වෙනවා අපේ කම එකතු කරගනිමින්. මෙන්න මේක නිසා ලෑස්ති වෙන්න ඔබට පුළුවන් කුසුමාවතී කොණ්ඩකවුන් හදන්න නම් ඒක හොද්දටම පුහුණු වෙන්න. මොකද 2020 දි ක්‍රමයක් ගොඩ නැගේවි. ඒක 2025 30 මං හිතන්නේ ඉදිරි අවුරුදු 20ක විතර කාලය 2040 විතර වෙනකොට අපි පුදුම නිර්වෘල් රටක් බවට පත් වෙනවා. අපේ රට චූටි වගා කරලා පිට රටවල් වලට දේවල් යවන්න තරම් අපේ රටට බැහැ. හැබැයි අපේ බඩගෙඩිය ලෙඩ නැති දේවල් වලින් කුරව ගන්න තරම් අපේ රටේ කෘෂි නිෂ්පාදන ආපෞසරයක් ඔන්න හිස ඔසවන්න පටන් ගන්නවා. හැම වැව් තාවුල්ලකම ගමට උමනා කරන පලා ටික නෙලා ගන්න පුළුවන් මට්ටමේ ඉඳලා මිනිසුන් එකතු වෙනවා සාමූහිකව දේශ ප්‍රේමයෙන් ඔද වැඩිලා. මේ වෙලාවේදී වෙන්නේ තමන්ගේ උමනාවන් මූලික උමනාවන් ඉෂ්ට කර ගැනීමේ පසුබිමක්. තරුණ ජවය මේකට එක පයින් හිට ගන්නවා. සෙන්නසුරු ගුරු කියන දෙන්න මකර රාශියට එන නිසා කල්පනා කරන්න පුළුවන් තරුණයන්ට, විප්ලවීය තරුණයන්ට. මොකක්ද එයාලගේ විප්ලවය? එයාලා ගන්නවා ආයුධ අතට උදැල්ල, නගුල. මෙන්න බලන්න මේ ආයුධ අරගෙන කරන විප්ලවය පටන් ගන්න අවුරුද්ද තමයි 2020. ඒ නිසා ආපහු අපිට අපේ රටේ ඉරපායනවා සතුටින් දකින්න පුළුවන්, දකින්න පුළුවන්. එහෙනම් හිරුත් එක්ක අවදිවමු අලුත් අවුරුද්දේ. වටුගුරුල්ලන්ගේ උපමාව දන්නවනේ, තනියෙන් උස ගන්නට බැරි වෙච්ච ඒ දැල කණ්ඩායමක් විදිහට එකතු වුණාම කරගන්නට පුළුවන් වුණා. මේ උපමාවෙන් අපිට දෙන ආදර්ශයත් එක්ක තමයි අපේ රට ඉදිරියට යන්නට ඕනේ. අපි අන්තර්ජාතික මට්ටමට යනවා කියලා කියන්නේ ජාතීන් අතර හුවමාරු කරගන්නවා කියන එකටයි. එසේනම් අපට ජාතියක් තිබිය යුතුයි. එහෙම නැත්නම් අන්තර්ජාතික මට්ටමේදී අපි පරදිනවා. ඉතින් ඒක නිසාම මේ හැම සංකල්පයක්ම එක්ක ඉදිරියට යන 2020 වසර ඔබට රටට කොහොමද කියලා අපි කතා කරමු මේ විරාමයෙන් පස්සෙත්. ඔබට සහ රටට කොහොමද? 2020 වසර ඔබට රටට කොහොමද කියලායි අපි කතා කරමින් හිටියේ. නිශාන්ත මහත්මයා, දැන් බොහෝ කරුණු මත වුණා විවිධ අංශ පිළිබඳව 2020 දී මොන වගේ අපේක්ෂා බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන්ද කියන එක ගැන. ආර්ථික තත්ත්වය කොහොම වේවිද, කෘෂිකර්මය මොන වගේ වේවිද, සෞඛ්‍ය තත්ත්වය කොහොම වේවිද, ස්වභාව ධර්මය මොන විදිහට හැසිරේවිද, මේ වගේ කාරණා අපි මේ
මනුෂ්‍යයන් විදිහට මනසින් පමණක් මේ දේවල් තේරුම් අරගෙන ඉන්නවට වැඩිය බොහෝ දෙනෙක් කැමති යම් යම් වත්පිළිවෙත් තමන්ගේ ආගම අනුව වෙන්නට පුළුවන් මේ විදිහට විවිධ වත්පිළිවෙත් මොනවද අපිට කරන්නට පුළුවන් සිතක් ශාන්තියක් බලාපොරොත්තු වෙන අලුත් වසර ආරම්භයේදී මොන වගේ වත්පිළිවෙතක් කළොත් හොඳයිද කියලා ඔමාදවි දැන් උදා වෙන වසර කියන්නේ අලුත් බලාපොරොත්තු අපේ බණ්ඩාර මහත්මයාත් මොහන් මහත්මයාත් ගම්ලත් මහත්මයා කිව්වා වගේ අලුත් අභිමතාර්ථ අලුත් ඉලක්ක මේ ගොඩක් දේවල් ඇති බොහෝ දෙනෙක් ඇති ගෙවල් හදාගන්න බලාපොරොත්තු වෙන තව කට්ටියක් ඇති යාන වාහන මිලට ගන්න තව සමහරු ඇති මං හිතන්නේ යුග ජීවිතල ඇතුළත් වෙන්න මං කියන්නේ මේ වගේ අහිංසක බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි නමුත් ලබන වසර සුබ මං කියන්නේ නැකත් වලින් පරිපූර්ණ වසරක් හැටියට සලකන්න පුළුවන් මොකද ග්‍රාහින්ගේ සුභකාරී ගමන් රටාවක නිරත වෙන නිසා ඒ වගේම තමයි තව මතක් කරන්න කැමති මේ ලබන වසරේදී කේවල සිද්ධි කියලා යෝග තියෙන කේවල සිද්ධි කියන්නේ අපි කියන්නේ බොහොම බලගත යෝග මේ යෝග පහක් යෙදෙන වසරක් හැටියට ලබන වසර සලකන්න පුළුවන් ජනවාරි 31 අප්‍රේල් 30 ජූලි 29 අගෝස්තු 26 ඔක්තෝබර් 20 ඔක්තෝබර් 30 කියන දවස්වල මේ කේවල සිද්ධි කියන යෝග යෙදෙන මොකද මේ කේවල සිද්ධි වලදී අපි මේකට මල්ලාර මතේ පුකුරු යෝග කියලා තියෙනවා ඒ කියන්නේ අපි කුෂිකර්මාන්තේ දැන් ඔන්න මේ කුෂිකර්මාන්ත ගැන කතා කරද්දී අපි දෙහිපැලයක් වගේ ඉඳුවොත් පළදා වෙන්නේ පොකුරු පොකුරු හැටියට. ඒ වගේ මේ කේවල සිද්ධි යෝග මගතන ජ්‍යොතිෂියත් එක්ක බැදිච්ච අවුරුද්දක් හැටියට අපිට සලකන්න පුළුවන්. කොහොම වුණත් ලබන වසර ජය ගන්න මම හිතන්නේ ජනවාරි මාසේ පළවෙනි දාටම අපි මම හිතන්නේ ආගමික වත් පිළිවෙත් පිළිබඳව අපේ විද්වත් මණ්ඩලය පැහැදිලි කරලා දේවි. මම දකින්න ගොඩාක් දුරට මේ මේ වසර දෙසැම්බර් 31 අද ගෙවල අපි පළවෙනිද ආරම්භ වෙද්දී අනිවාර්යෙන් පුළුවන්කමක් තියෙනවා නම් ගෙදර සෑම දිනෙකම එකතු වෙලා පොඩි නොවෙච්ච මුදල් නෝට්ටු ටික රතු පාට රෙදි කෑල්ලකින් බෑග් එකක් මහලා පොඩි නොවෙච්ච නෝට්ටු ටික එකතු කරලා මේ බෑග් එක ඇතුළට දාන්න. දාලා මේ බෑග් එකේ කටත් මහන්න. මහලා හෙට උදෑසනම දැන් කිරිබත්තු යන හාල් ගේනවනේ අලුතෙන්ම. අනේ හාල් ගේරි තව කිරි උතුරන්න තරම් පොඩි මුට්ටියකු ජනල්ලා. අර බෑග් එක මැදි වෙන්න මේ ගෙනාපු කිරිබත්තු යන ගෙනාපු හාල් ටිකෙන් බෑග් එක මැදි වෙන හාල් පුරවලා කටකෙට ගහලා තමන්ගේ මුරුතෑන්ගේ ලිප යටින් තබලා තියන්න ගඩොලක් හරි ලෑල්ලක් හරි උඩි වසරේ මාස දෙක තුනකට සැරයක් ඒ පිළිවැස්ස ලිහලා බලන්න හාල් වලට ගුල්ල ගහලා තියනවාද කියලා. ඒ ගුල්ල ගහනවා කියන්නේ මොනව හරි අහිතකර දෙයක් මේ නිවසේ භවභෝග සම්පත් වලට ලැබෙනෝ නම් ඒක ලැබෙන නිසා. ඒතර බෑග් එක අතට අරන් හාල් ටික විසිකලා නැවත අලුතෙන් හාල් දාලා පුරවලා තියන්න අනිවාර්යෙන්ම 2020 වසර සදා අමතක නොවන වසරක් බවට ශස්ත්‍රීයත්වයෙන් යුතු වසරක් බවට පත් කර ගන්න පුළුවන්. ගම්ලත් මහත්මයා මේ වගේ කෙම් ක්‍රම මේක කෙම් ක්‍රමයක්ද කියලා මම හිතුවා. එහෙමයි. ඔව්. කෙම් ක්‍රමයක්. මේ වගේ කෙම් ක්‍රමයක් හෝ වෙනත් වත්පිළිවෙතක් ආගමික පළමුවෙන්ම මම මාධ්‍ය කියන්න කැමති ඔබ 2020 වසරේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්කය පොඩි කොලයක ලියා ගන්න. එහෙම නැත්නම් ඉලක්ක කීපයක් වෙන්න පුළුවන්. ඒක ආර්ථික වෙන්න පුළුවන් ශාරීරික සම්බන්ධ වෙන්න පුළුවන් මුදල් සම්බන්ධ අධ්‍යාපනය සම්බන්ධ ඔබ ඉලක්කෙ ලියාගන්න කොලේක ලියාගෙන හැම විටම ඔබ රැගෙන යන බෑග් එකක තියාගන්න තියාගෙන ඉඳලා හිටලා බලන්න මේ ඉලක්කේ තියා නැවත මතක් වීමක් වේවි දෙවනුව මම කියන්න කැමති දැන් මොහන් මහතේ භූතෙන්ගේ උදුරු ගැන කිව්ව රෝග උදුරු ගැන කිව්ව ඒක ගණිත විද්‍යාඥයෙක් ප්‍රංශයේ කියනවා සියලු දුක් කරදර වලට මුල් වන්නේ නිසංසලව වාඩි වී ටික වේලාවක් කුටියක් තුළ සිටීමට ඇති නොහැකියාව නිසායි කියලා. හැම වෙලාවෙම අපි ක්‍රියාව ගැන කතා කරනවා. නිකන් ඉඳීම නිශ්චල වීම නතර වීම ගැන කතා කරන්නේ නැහැ. එතන මම ඔබට ආරාධනා කරනවා අපි පිරිත් ගැන කතා කරා. පෞලයාත් එක්කල කියලා පුළුවන් නම් කරණීයමෙත සූත්‍රය විතරක් කියන්න බලන්න. හැමතැනම තෙවනුව පොඩ්ඩක් වාඩි වෙලා. වාඩි වෙන්න බැරි එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන දැන්. වාඩි වෙන්න පුරුදු වෙන්න ඕනේ. වාඩි වෙලා හුස්ම ගැන හිත පොඩ්ඩක් යොමු කරන්න. හුස්ම ඉහළට යනවා පහළට යනවා ටික වෙලාවක්. ඊට පස්සේ හුස්ම ඇතුළට යනකොට මම සුවපත් වේවා කියලා හිතන්න. හුස්ම පිටට යනකොට අන් අය සුවපත් වේවා කියලා හිතන්න. මුලදී ඕනම් පුළුවන් තමන්ගේ භාර්යාව නැත්තම් සැමියා අම්මා තාත්තා වගේ අය ගැන හිතන්න. පස්සේ සියලු දෙනාම පොදුවේ මම සුවපත් වේවා අන් අය සුවපත් වේවා මම සුවපත් වේවා අන් අය සුවපත් වේවා. තව ටික වෙලා විනාඩි 5ක් 10ක් මේක කරලා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඉච්චරයි. මේක මෛත්‍රී භාවනාව මේක හිරුට් නාලිකාව ලංකාවේ අංක 1ටම බලන නාලිකාවක් මම හිතන්නේ බෞද්ධ විතරක් නෙවෙයි කතෝලික අය මුස්ලිම් අය හින්දු අය විවිධ ආගම් වලින් අය ඉන්න පුළුවන් මේ අභ්‍යාසය කරන්න ආගම් බාධාවක් නැහැ. එහෙම වුණොත් ඔබට සුඛං සුපති හොඳට නිින්ද යනවා සුඛං පටිමුඤ්ඤති හොඳට හැරෙනවා නපාපකං සුපිනම් පස්සති නපුරු හින පෙනෙන්නේ නැහැ මනුස්සානම් පියෝ හෝති මිනිස්සුන්ට ප්‍රිය වෙනවා අමනුස්සානම් පියෝ හෝති ඔය භූතයින්ටත් ප්‍රිය වෙනවා නාස අග්ගිවා නිසි විසංවා සත්තංවා කමති වෙඩි තිබ්බත් වදින්නේ නැහැ. හොඳට මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියලා කියලා තියෙනවා. මේක ඕනම ආගමක් කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් පොඩි අභ්‍යාසයක්. මහන්මාත්‍යා.
හවමාදී ගොඩක් වෙලාවට අපේ ගම්ලත් මහත්මත් නිශාන්ත මහත්මත් බොහොම අගේට විග්‍රහ කළා මේ වසර කොහොමද තියෙන ගැටලු වලට විසඳුම් සොයාගන්න කියන කාරණේ බණ්ඩාර මහත්මත් මම හිතන්නේ මේක තවත් විග්‍රහ කරයි වැඩිදුර ලොකු දේවල් කියන්න අවශ්‍ය නැහැ මාදවි මම දැන් අර අපි මම කලිනුත් කිව්වා මේ අපේ ගම්ලත් මහත්මයා කිව්වා වගේ මේ පිරිතේ බලය ඉතාමත්ම මේ මහා බලයක් ආයු වඩන කුමාරයා දින හතකින් මිය යන්න හිටපු කෙනෙක් බුද්ධ කාලේ හිටපු එක්තරා පවුලකට උප්පත්ති ලැබපු කුමාරයෙක්. නමුත් බුදුන් වහන්සේවත් ඔහුගේ වෙනස් ශාස්ත්‍රවරුවත් ආශිර්වාද කළේ නැහැ මේ දරුවාට අධිගායකෝ කියලා. නමුත් බුදුන් වහන්සේ දුටුවා මේ ආත්ම ගානක ඉඳන් එන යම්කිසි යක්ෂ බලවේගයක් වෛරක්කාරයක් විදිහට එන යක්ෂ බලවේගයක් මේ කුමාරයා පිළිගන්න සූදානමින් ඉන්නවා. දින හතක් පිරිත් මණ්ඩපයක් සකස් කරලා මේ දරුවාව පිරිත් මණ්ඩපේ මැද තියාගෙන මේ පිරිත් කියන්න කියලා උපදෙස් දෙනවා. ඉන් පස්සේ බුදුන් වහන්සේ තෙන්න වැඩම කරලා පිරිත් කියලා අවසාන දවසේ බුදුන් වහන්සේ වැඩම කළා ආයු දීර්ඝායු වේවා කියලා ඒ කුමාරයාට ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඉතින් මේ පිරිතේ බලය ඉතාමත්ම ප්‍රබලයි. ඒක නිසා තමයි මම අර කලිනුත් කීවේ පිරිත් සජ්ජායනයේ නැවත වතාවක් ස්ථාපිත කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ නිවස තුල ඉතාමත්ම පහසුවෙන් සජ්ජායනය කරන්න පුළුවන් දවස ආරම්භයත් එක්කම රතන පිරිත කරණීය මෙත්ත සූත්‍රයේ ආදී මේ පිරිත්වල මහා බලයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපේ මේ සුනිල් මහත්මයා කිව්වා වගේම දවසකට විනාඩි 10ක් 15ක් පුළුවන්කමක් තිබෙනවා නම් සියලු සත්වයන්ට මෛත්‍රී භාවනාව පතුරවන්න සියලු සත්වයන්ට මේ මෙත්සිත පතුරවන්න ඉතාමත්ම ගුණදායකයි. අදටත් අපේ රට අපේ ලෝකය මේ විදිහට හරි රැකීලා තියෙන්නේ. මේ ආරණ්‍ය වාසීව ගත කරන භික්ෂුන් වහන්සේලා විසින් මේ ලෝකයට පතුරවන මෙත්සිත නිසා. ඒ වගේම සමහර ටිබෙටය, ලාඕසය, තායිලන්තය වගේ රටවල් වල වගේම හිමාලය ආශ්‍රිතවත් මේ මහා ඍෂිවරුන්ගේ සහ ඒ යෝගීවරුන්ගේ මෙත්සිත නිසා. ඒක නිසා ඒ ඉතාමත්ම වැදගත්ම සම්දිස්ථානයක් බවට පත් වේ. බණ්ඩාර මහත්මයා බොහොම කෙටියෙන් මොකද අපිට ලග්න 12 ගණන් කතා කරන්නට අවස්ථාවක් අවශ්‍ය නිසා. බොහොම සරල දෙයක් අලුත් අවුරුද්දක් පටන් ගන්න වෙලාවේ මේක මේ සිංහල අලුත් අවුරුද්ද දවසටත් කරන්න පුළුවන් දෙයක්. සුදුරි දියාරයක් ගන්නවා. මැද සාලේ මැද්දේ එලනවා. මේක එලලා පිච්චමල් නැත්තම් සුදුමල් පිච්චමල් වල සුවඳ තියෙන නිසා එහෙම කිව්වේ සමන් පිච්චවල සුදුමල් මොනවා හරි දෙයක් අරගෙන මල් 108ක් අරන් කරණීය මෙත්ත සූත්‍රයේ මුල් පාඨය කරණීයම් අත්ත කුසලේන කල යුත්තේ අත්ත කුසල් මිසක් අනර්ථ කුසල් නෙවෙයි කියන ගැඹුරු අර්ථයයි මේ පුංචි වාක්‍ය තුල තියෙන්නේ. මේක තමන් තේරුම් අරගෙන එහෙම කියමින් මේ මලින් මල මල් 108 රවුමකට වෘතයකට හැදෙන්න තියලා මැදට හාල් මිටක් තියන් දාන්න. ඒ හාල් මිට උඩ මැටි පහනක මේ මැටි පහනක් අරගෙන පහනක් දැල්වන්න. සාමාන්‍ය පොල් තෙල් පාවිච්චි කරන්න. හැබැයි මේක කරන්න ඕනේ හැමෝම ගෙදර නින්දට ගියාට පස්සේ ගෙදර මව විසින් හෝ නැත්නම් ආච්චි අම්මා කෙනෙක් විසින්. ඇයි ඒ අයට තියෙනවා හුඟක් බැඳීමක් සම්බන්ධයක් තමන්ගේ පෙර අය ගැන කාන්තාවන්ට බැඳණිය තියෙනවනේ. ඒක නිසා තමන්ට උදව් කරන්නට ඉන්න ලෑස්තිලා බ්‍රහ්මතලවල දිව්‍යතලවල ඉන්න යම්කිසි ඥාතියෙක් ඉන්නවනම් සහතිකවම ඒ ගෙදරට උදව් කරන්න පටන් ගන්නවා. මේක අද්දුටු සහතික අත්දැකීමක් අභ්‍යාසයක්. මේක බොහොම සරලයි. ඔන්න 2020 විශිෂ්ට කාරණාවක්. හොඳයි. බොහොම වටිනා අදහස් ගොඩක් මත උනා. අපි සූදානමින් ඉන්නවා මේ විරාමයෙන් පසුව ඔබේ ලග්නයට ලබන වසර කොහොමද කියලා ඔබට කියන්නට. හින්දම රැඳී සිටින්න අපේ වැඩසටහනත් සමගින් අපි පුංචි විරාමයක් ගන්නයි යලිත් සූදානම් වෙන්නේ. විසවසර ඔබට සහ රටට කොහොමද ඔබේ ජීවිතයේ නව පිටුවක් පෙරලෙන 2020 වසර හෙට දවසින් ආරම්භන ඒ අලුත් ආරම්භමට කොහොමද ලග්න වශයෙන් පුද්ගලයින් වශයෙන් මුහුණ දෙන්නට අවශ්‍ය වන්නේ මොන වගේ පලාපලයක්ද නව වසරට ඔබට හිමි වෙලා තිබෙන්නේ කියයි මේ දැනගන්නට සූදානම් වෙන්නේ. අපි ආරම්භ කරමු තවත් කාල වේලා නොගෙන මේෂ ලග්නයෙන්. උමාදවි මේෂ ලග්න හිමියන්ගේ විශේෂයෙන්ම මේ වසර ඉතාමත් යහපත් වෙනවා. 10 වැන්නේ සෙනසුරු බලවත් වෙනවා. ඒ වගේම ලග්නාධිපතිත් බලවත් වෙනවා. බ්‍රහස්පතිත් 10 වැන්නල තමයි ප්‍රවේශ වෙන්නේ. සසයෝගයක්, රුචක යෝගයක්, ඒ වගේම නීචබංග රාජයෝගයක්, ආදායම් මාර්ග නියෝජනය කරන තැන ගොඩනැගීම ඉතාමත් සුබයි. ධනලාභ, මුදල් ලාභ ලබන්න ඉතාමත් ඉහළ මට්ටමින් හේතු වෙනවා. රැකී ආරක්ෂා
බලාපොරොත්තුයිස්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි වසුර ආරම්භයේදීම ගෙදර දොර සතුරු සමගිය සහජීවනයේ පිරීතිරී යනවා. ඒ වගේම තමන්ටම කියලා ගෙයක් දොරක් ඉදි කරන්න බලාපොරොත්තු වන කටයුතු සාර්ථක වෙන අතර ආදර සම්බන්ධතා සඳහා වැඩිහිටි ආදීන්ගේ ආශිර්වාද ලැබෙන වසරක්. අධ්‍යාපනය අතින් ගත්තත් තාක්ෂණික පරිගණකාශ්‍රිත අධ්‍යාපන කටයුතු වලට යහපත් වෙනවා. සෞඛ්‍ය අතින් ගත්තම නම් පොඩ්ඩක් මේ සෙම් රෝග පීඩා වාත පිත්ත රෝග පීඩා තමයි ගොඩක් බහුල කරන්නේ. ඒ පිටවන් සැලකිලිමත් වෙන්න ඕන. ඉරිදා බ්‍රහස්පති දින අගහරු අද දවස් සුබ දවස් හැටියට තයා ගන්න ඕන. පුළුවන් කමක් තිරුණා 157 කියන අංක තමයි සුබ. මේ වසර ජය ගන්න බලාපොරොත්තු වෙන උදවිය මාසේ පළවෙනි අගහරු අදට උක්කකුරු සහිත කිරිබතක් ළඟම ඇති විහාරස්ථානයකට පූජා කරන්න තමන්ගේ නිවසේ තමන් අදාන ශාස්ත්‍රයට පූජා කරන්න පුළුවන් නම් වඩාත් යහපත් වෙනවා. හොඳයි. වෘෂභ ලග්නයට කොහොමද ගම්ලත් මහත්මයා? වෘෂභ ලග්නයට සුභඵලදායකයි ආරංචියක් කියන්න තියෙනවා. ජනවාරි මාසේ 24 වෙනිදා උට සෙනසුරු ඊරාෂ්ඨ කපලේ නිමවන පැත්තට යනවා. සෙනසුරු මාරුණාට පස්සේ එතකල් විශේෂ සුභ කටයුතු ආරම්භ නොකිරීම තමයි හොඳ. විශේෂ සුභ කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වෘෂභ ලග්න හිමියන්ගේ සිකුරු ලග්නාධිපතිග්‍රහය උච්ච බවට පත් වෙනවා පෙබරවාරි මාසයේදී. විශේෂ සුභ කටයුතු කරන තාමත්ම සුභ ඵලදායකයි. වෘෂභ ලග්නයේ මේ දරුවෙක් ඉන්නවා නම් අකුරු කියවනවා වගේ එහෙම නැත්නම් අලුතින් විභාගයට පෙනී සිටින අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කරන්න සැප්තැම්බර් මාසයේ බුධ ග්‍රහය උච්ච වෙනවා කන්‍යා රාශියේ. ඒ කාලේ සුභ ඵලදායකයි. ඉතින් ඉදිරි වර්ෂයේ ඉලක්කයක් ඇතුව ප්‍රාර්ථනාවක් ඇතුව හරියට කටයුතු කෙරුවොත් ඔබට සුභ ඵල වැඩි කරගන්න පුළුවන් කියලා ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. මහන් මහත්මයා මිතුන ලග්නයට. ඔව් මිතුන ලග්නයට තමයි වඩාත්ම සැලකිලිමත් විය යුතුම ලග්නය හැටියට මාධවි හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ විශේෂයෙන්ම සෙනසුරු අටවැන්නට පිවිසෙනවා ජනවාරි මාසේ 24 වෙනිදාට. මේ නිසා අෂ්ටම ඊරාෂ්ටකයේ උදා වෙනවා. ඒ తත්වය තරමක් දුරට අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්නට සිද්ධ වන්නට ඉඩකඩ පවතිනවා. මේ නිසා ඔබ යම්කිසි ආයෝජනයක් කරන්නට බලාපොරොත්තු වෙන සිටියා නම් යම්කිසි සුභ කාර්යවයකට මුල පුරන්නට බලාපොරොත්තු වෙන හිටියා නම් බොහොමත්ම සැලකිලිමත් වෙන්නට වෙනවා. විශේෂයෙන්ම මුදල් විශාල වශයෙන් වැය කරමින් කරන වැඩ කටයුතු තරමක් දුරට සැලකිල්ලෙන්ම කරන්නට අත්‍යවශ්‍ය වෙනවා. ඔබගේ සෑම කටයුත්තක් පිළිබඳව අධික කේන්ති ගැනීම, හදිසි තීරණ ගැනීම, ඒ වගේම ගෘහ ජීවිතය තුළ වචනය ප්‍රවේශම් කර ගැනීම আদি මේ සියලු දේවල් පිළිබඳවම වඩා සැලකිලිමත් වෙන්නට වෙනවා. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍ය පිළිබඳව යාන වාහන පැදවීම පිළිබඳව අනුතුරුදායක වෘත්තීන් වල නිරත වන උදවිය විශේෂයෙන්ම සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වසරක් හැටියට තමයි ඉදිරි වසර හඳුන්වන්නට සිද්ධ වෙලා තිබෙන්නේ මිතුරු ලග්න හිමියන්ට. ඔබගේ ජයග්‍රාහී දවස් හැටියට බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි ජයග්‍රාහී අංක 3 සහ 5. ඒ වගේම පාෂාණ පණ දිනව නම් පච්ච පාෂාණී තාමත්ම සුබදායකයි. ඔබ මේ වසර ආරම්භයත් එක්කම හැකියාවක් පවතිනවා නම් විෂ්ණු පූජාවකට සම්බන්ධ වෙන්නට මේ අරටු ප්‍රතිඵල යම් තරමකට හෝ දුරු කර ගැනීමේ හැකියාව ලැබේවි. කටක ලග්නයේට කොහොමද? කටක ලග්නයේට. කටක ලග්නයේ ඉඳලා බලන්න මේ අවුරුද්දේ මුලින්ම මුල් කාලෙදිම සිද්ධ වෙන ප්‍රධාන ග්‍රහමාරු දෙක සිද්ධ වෙන්නේ කොයි රාශියේද? මකර රාශියේ. කටක ලග්නයේ ඉඳලා ගණන් කරගෙන ගියාම මකර රාශියේ වෙන්නේ හත්වැන්න. හත්වැන්නේ මොනවද කියවෙන්නේ? අනුන් ලග්නින් තමන් හත්වැන්නෙන් අනුන්. ඔබේ ජීවිතයේදී අනුන් එක්ක කරන වැඩ ලයිස්තුව ලියලා බලන්න. අපිට මිනිස්සුකට හැම තිස්සෙම වැඩ කරන්න වෙලා තියෙන්නේ තවත් කෙනෙක් එක්ක. ඒ නිසා ඔන්න අවුරුද්දක් උදා වෙනවා ඔබට අනුන් එක්ක කරන ඕනම ආකාරයක වැඩකින් ජය ගන්න පුළුවන්. සාර්ථකත්වයේ ලබන්න පුළුවන්. ආර්ථික වේවා, සමාජීය වේවා, දේශපාලනික වේවා, ජාත්‍යන්තර අධ්‍යාපනයේ වේවා, මේ ඕනම කාරණාවක් වගේම ආදරය, ප්‍රේමය, මේ වගේ හැම දෙයකින්මත් ප්‍රභූන් ප්‍රධානීන් එක්ක සහ දක්ෂින් එක්ක ගිවිසුම් අස්සම් කිරීම වගේ දේවලුත් කටක ලග්නායතර ඉන්නෝ නම් දක්ෂයින් අනික් අයගේ හිත සන්තෝෂ කරන්න, ගීත රචනා කරන්න, පොත්පත් යන මේ ඕනිම දෙයකට ඔන්න අලුත් අවුරුද්දක් ඇවිල්ලා කටක ලග්න ඔබට 20 විශිෂ්ටයි. හොඳයි. අපි ලග්න 4කට පලාපල කිව්වා. තවත් ලග්න 8ක් ඉතිරිව තිබෙද්දී තවත් විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. රැඳී සිටින්න වැඩසටහන සමග. දෙදහස් විස්ස වසර ඔබට සහ රටට කොහොමද? හොඳයි. ඔබ නැවතත් 20 ඔබට රටට කොහොමද කියලා දැනගන්නයි ඇවිත් ඉන්නේ. ලග්න 4ක් ගැන කිව්වා. අපිට දැන් ඉතිරි වෙලා තියෙනවා තවත් ලග්න 8ක් සිංහ ලග්නයට. කොහොමද? ඔව් මාධවි, සිංහ ලග්න හිමියන් ගැන බලද්දී විශේෂයෙන්ම මේ වසරේ ආරම්භ වෙද්දිම ලග්නාධිපතිත් එක්ක සෙනසුරු, බ්‍රහස්පති, ඒ වගේම කේතුත් බුධත් සංයෝග වෙලා පවතිනවා. ඒතර සෙනසුරුගේ මාරුව, අගහරුගේ මාරුව වගේම බ්‍රහස්පතිගේ මාරුව සිද්ධ වෙන්නේ සිංහ ලග්න හිමියන්ගේ ලග්න 6 වෙන්නට. කොහොමුණත් සිංහ ලග්න හිමියන්ට වෙන බලාපොරොත්තු වෙච්ච පරිදි තමන්ගේ කටයුතු කරගෙන යන්න අවකාශ ලැබෙනවා. හැබැයි කොහොම වුණත් කාගේ අඩුපාඩු දැක්කත් ඒව පෙන්නල දෙද්දී ටිකක් පරිස්සම් වෙන්න ඕන.
බොහෝවිට ඔබෙන්ම දවපකාර ඔබෙන්ම මග පෙන්වීම ගන්න උදවීම තමන්ට රෙහිවන වසරක් හැටියට මේ වසර හඳුන්වන්න පුළුවන්. සුළුසුළු කටයුතු වලින් පවා තමන්ගේ අපේක්ෂිත ලාභී ඉලක්ක සපුරා ගැනීමේ අවකාශ සිංහලක් හිමියන්ට පවතිනවා. එතකොට ගෘහ ජීවිතාසිතව ගත්තම බෞභෝග සම්පත් සාර්ථක වෙන බොහෝවිට අනුන් යටතේ කරන ලබන කටයුතු වලට වඩා තමාගේම ස්වාධීන කටයුතු කරන්න බලාපොරොත්තු වුණා නම් ඔන්න ජීවන තත්ත්වය වඩාත් ඉහළ මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන්. අධ්‍යාපනය අතින් ගත්තම කාර්මික තාක්ෂණික අංශවල අධ්‍යාපන ලැබෙන උදවියට සුවිශේෂී වරප්‍රසාද රුම වෙනවා. විදේශගත අධ්‍යාපන වලට පවා යහපත් වෙනවා. අසනීප තත්ත්වයන් සුවාතට හැරෙන වසරක් හැටියට සලකන්න පුළුවන්. නමුත් හෘද වස්තු ආශ්‍රිතව තමයි යම් යම් ආබාධතා ගෙන දෙන්නේ. ඉරිදා අඟහරුවාද දින දෙක සුභ කටයුතු වල තියාගන්න අංක 1-4 තමයි ජයග්‍රහී අංක වෙන්නේ. පුළුවන්කමක් තියෙනවා ඉරිදා දවස්වල ශල්‍ය කර්මයකට හරි ගිලන් නැති භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය ආහාර පාන හැම දෙන්න පුළුවන් නම් වඩාත් යහපත් මේ වසර. හොඳයි. කන්‍යා ලග්නයට කොහොමද? කන්‍යා ලග්න හිමියන්ගේ වර්ෂය ආරම්භයේදී කුජ ග්‍රහය තුන්වැනි බලවත් වෙලා ඉන්නවා. ග්‍රහ හතර දිනක් ප්‍රධාන ග්‍රහය හතර දිනක් හතරවැනි එක බලවත් වෙලා ඉන්නවා. මේ නිසා උත්සාහය උනන්දුව ධෛර්යය ඉහළයයි. අසල්වාසීන් එක්කලා තිබෙන අමනාපකම් දුර වෙයි. සුවදතාවය වර්ධන වෙයි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් කීපයක් යන්න පුළුවන් වෙයි. කන්‍යා ලග්න හිමිය ඔබ තාමත් අවිවාහක නම් පෙබරවාරි මාස වෙනකොට මංගල යෝජනා පෙම් සම්බන්ධතා ස්ථිර කරගන්නවා වගේ දේවල් ශක්තිමත් වෙන තත්ත්වයක් ඇති වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. කන්‍යා ලග්න හිමිය ඔබට ලා කොළපාට ඒ වගේම අංක 4 කියන දේවල් සුභඵලදායකයි. ඔබට පුළුවන් නම් සිල්වත් සාමණේර භික්ෂුන් වහන්සේලාට දහම් පඬුරු පූජාවක් කරන්න ඒකෙන් ඔබේ අභිමතාර්ථ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ලොකු ශක්තියක් ලැබෙයි කියලා කියන්න කැමතියි. තුලා ලග්නය. තුලා ලග්නයේ උපන් උදවියගේ ඉතාමත්ම සුබදායක ග්‍රහ සිත්තමකට තමයි උරුමකම් කියන්නේ 2020 ආරම්භයත් එක්කම. විශේෂයෙන්ම තුන්වැන්න බලවත් වෙනවා පංච ග්‍රහ බලයක් එක්ක. ඒ වගේම සිකුරු හතරවැන්නේ පිහිටමින් උදා වෙනව ලග්නාධිපතිගේ බලය ඉතාමත්ම සුබයි. තමන් කරන සෑම කටයුත්තක්ම සඵල කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මංගල කාරණා ඉෂ්ට සිද්ධ වේවි. විවාහය ප්‍රමාද වුණා නම් ඔන්න මේ වසර ඔබගේ විවාහය ස්ථාවර වෙන කාලවකවානුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ගෙයක් හදන්නට බලාපොරොත්තු වුණා නම් යාන වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වුණා නම් ඔබගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ලෞකික සැප සම්පත් බොහොමයක් භුක්ති විඳීමේ හැකියාව ලැබෙන අතිශයම සාර්ථක වසරක් හැටියට තමයි තුලාවෙන් උපන් උදවියට ඉදිරි වර්ෂය හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඔබගේ සෑම කටයුත්තක්ම සඵල කරගෙන ඉදිරියට යන්නට භාග්‍ය උදාවන්නා වූ සාර්ථක වසරක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ සුබදායක දිනයන් හැටියට අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා දිනයන් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ජයග්‍රාහි වර්ණයේ හැටියට සුදු සහ ක්‍රීම් වර්ණයත්, ජයග්‍රාහි පාෂාණ හැටියට දියමන්ති සහ සුදු මැණික් පාෂාණ හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඔබටත් පුළුවන්කමක් තිබෙනවා නම් මසකට වතාවක් හෝ බෝධියකට කිරිපිඩු දානයක් පූජා කරන්නට මේ වසර අතිශයම රමණීය වසරක් බවට පහසුවෙන් පත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය. අපි බලමු අපි එක එක දසාගත කරන වෘශ්චික ලග්නයි ඉන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා. හැම වෘශ්චික ලග්න කෙනෙක්ටම මේ අවුරුද්දේ දීර්ඝකාලීන ප්‍රධාන ග්‍රහයන් දෙන්නෙක්ගේ සම්බදතාවය තදින් බලපානවා. ඒ තමයි මකර රාශියේ ඉන්න ගුරු සෙනසුරු. ඉතින් මේ ජනවාරි 25න් පස්සේ මේ මුණ ගැහෙන தත්ත්වය මාර්තු 30 වෙනකොට සම්පූර්ණ වෙන මේ தත්ත්වය මේ අවුරුද්දේ වෘශ්චික ලග්නයට කොහොමද බලපාන්නේ? වෘශ්චික, ධනු, මකර. ඒ කියන්නේ තුන්වැන්න. මොනවද තුන්වැන්නෙන් කියවෙන්නේ? තුන්වැන්නෙන් කියවෙන්නේ සියලුම ආකාර ලිපි ලේඛන. ලීසින් එකක් දාන්න ඔන්න ගිවිසුම් අස්සම් කරන්න හොඳ අවුරුද්දක් එනවා. ඒ වගේම තමයි මේ ගුරු සෙනසුරු දෙන්න වෘශ්චික රාශිය එකට ආවට පස්සේ. ඒක ඉතාමත්ම අලුත් වැඩකට හොඳ ආරම්භයක් දෙන අවුරුද්දක්. ඒ විතරක්ද අධ්‍යන කටයුතු. ඔප්පු තිරප්පු ලිවීම. තමන් පොතක් පතක් ලේඛනයක් කිරීම. අලුත් අධ්‍යාපන පාඨමාලාවක් හදාරන්න ලෑස්ති වීම. මේ හැම දෙයකටම වැඩිය නෙවෙයි ඔන්න කාලෙකට පස්සේ චෙක් රිටර්න් වීම ටිකක් අඩු වෙන අවුරුද්දක් වෙනවා වෘශ්චික ලග්නෙට. තුන්වැන්නේ මේ ගුරු සෙනසුරු සම්බදතාවයේ. ඒ නිසා ඔබ වෘශ්චික ලග්න කෙනෙක් නම් තද සූදානමක් වෙන්න, හොඳ සැලැස්මක් ඇතුව, මොකද මේ අවුරුද්දේදී ඔබ කරන කියන හුඟක් දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අවුරුද්ද භාග්‍යවන්තයි ඔබ සූදානමින් නම්. හොඳයි. තවත් ලග්න හතරකට පලාපල කියන්නට මත්තෙන් පුංචි විරාමයක් ගන්නයි යලිත් සූදානම් වෙන්නේ. දෙදහස් විස්ස වසර ඔබට සහ රටට කොහොමද?
විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙලා තියෙන්නේ 2020 වසර ඔබට රටට කොහොමද කියලා දැනගන්නට. ඉක්මනින්ම අපි යමු ධනු ලග්නයට. කොහොමද ඔව් මාධවී, ධනු ලග්නෙමියන්ටත් හොඳම අමතක නොවන වසරක් හැටියට 2020 හඳුන්වන්න පුළුවන්. මොකද 2014 නොවැම්බර් මාසේ ලැබපු සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රකයේ අති ප්‍රබලතම කාලය තමයි ධනු ලග්නෙමියන් 2017 ඔක්තෝබර් ඉඳලා 2020 ජනවාරි මාසේ 24 වෙනිදාට ගත කරේ. ඔන්න සෙනසුරුගේ තදබලාපලය තරමක් දුරට අවම වෙනවා කියලා සෑහෙතු සිතින් හිතුව දවස් අවුරුද්ද ඇරඹීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම මේ වසර ආරම්භ වෙන්නේ තමන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නගතව ගුරු හංස කියලා පංචමහා පුරුෂයෝගයෙන් බලවත් වෙලා පවතිද්දි. කොහොම වුණත් රැකී රක්ෂාශ්‍රිත කාර්යබහුලත්වය ටිකක් වැඩි කරනවා. ලග්නාධිපති මාර්තු මාසේ ඉඳලා මැයි මාස වෙනකන් ටිකක් අහිතකර ගමනක නිරත වීම තුළ බොහෝ විට මානසික වශයෙන් පීඩා ප්‍රධානින් අතර මතකැටුම් ඇති වෙන්න පුළුවන්. බුද්ධිමත් සිතින් හිතුව තීන්දුව තීරණ ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පෞලියාගෙන ඈත්ව කටයුතු කරන්න සිද්ධ වෙනවා. පදිංචි ස්ථාන ආශ්‍රිතව යම් යම් වෙනස්කම් වලට අභියෝග වලට මුහුණ දී මසල්වාසීන් ඥාතීන් සමග හොඳ හිතේ යම් යම් පළුදු වීම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපනය අතින් ගත් කල බොහෝ විට මුල් මාස කීපේ යම් යම් මන්දගාමී ස්වභාවයක් ඇති කරත් වසර මැදවන විට තමන්ගේ අධ්‍යාපනික ඉලක්ක සපුරා ගන්න ධනු ලග්නෙමියන්ට අවකාශ ලැබෙනවා. කොහොම වුණත් මේ මුඛ ආශ්‍රිත රෝග, දත්තාශ්‍රිත රෝග පීඩා තමයි බහුල කරන්නේ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඉරිද සිකුරාද දවස් දෙක සුබ දින හැටියට තබා ගන්න. අංක 3-5-8 කියන අංක තමයි වඩාත් යහපත් වෙන්නේ තමන්ගේ ජයග්‍රහී අංක හැටියට. ඉතින් ධනු ලග්නෙමියන්ට පුළුවන්කමක් තිරුණා පුර 15ක පෝය දිනවල තමන්ගේ වයසට ගැලපෙන්න කිරිබත් කෑලි කපලා ළඟම ඇති ශීල ව්‍යාපාරයකට හිල් දාන්න දන් දෙන්න. අනිවාර්යෙන්ම ওই තියෙන පුංචි ගැටලුත් මගහරවගෙන සාර්ථක වසරක් බවට පත් කර ගන්න පුළුවන්. ගම්ලත් මහත්මයා, මකර ලග්නය අපි ගොඩක් කතා කරා. මකර ලග්නය, ඔව් මකර ලග්නයේ ලග්නාධිපතිය 12 ගමන් කරමින් තමයි ඉන්නේ ජනවාරි 24 වෙනකන්. ඒතර අතීතයේ ගණ ලැබු යම් යම් තීරණ පිළිබඳව පසුතැවිල්ලක් එහෙම ඇති වෙන්න පුළුවන් මේ කාලේ. නමුත් ජනවාරි 24 වෙනිදාන් පස්සේ තාම සුබඵලදායක තත්ත්වයක් මකර ලග්නීමේට ඇති වෙනවා. තමන්ගේ ජීවිතයේ අභිවෘද්ධියට කරන කටයුතු සාර්ථක වෙයි. විශේෂයෙන් පොදු ජනතාවගේ සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි. රැකියා ස්ථානයේ, ව්‍යාපාර ස්ථානයේ සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තමයි 2020 වසර උදා වෙන්නේ. ඒ වගේම ඔබ තාමත් අවිවාහක නම් මංගල යෝගත් උදා වෙන්න පුළුවන් ඒ කාලේ. ඉතින් බලාපොරොත්තු සහගතව ආරම්භ කරන්න සෙනසුරට අයිති දුගීමගේ යාචක සේවක, එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා වගේනකට දානයක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඔබ රාහු දසාව ගත කරනවා තරම කපලදායක තත්ත්වයක් තිබෙනවා. අගිල් මිස්ස සුවඳ ධූපය, ගෙදර දුන් ඇල්ලීම, ඡන්දපිරිත භාවිතා කිරීම වගේ දේවල්නේ රාහු අපල ඉදිරි කරගන්න පුළුවන්. ඔබට සුබඵලදායකන අංක 7 සහ නිල් පාටව, ඒ වගේම අංක 4 සහ ලා කොළ පාට කියන වර්ණ දෙක. ඔබට මැණික් පළඳිනවා නම් ඔබ කේන්දරයේ පරීක්ෂා කරලා පෞලිය ජ්‍යොතිර්වේදියා ලවා බලවත්ම ග්‍රහයටීමේ මැණික පළඳීම තමයි සුබඵලදායක වෙන්නේ. හොඳයි. කුම්භ ලග්නය, මදවි කුම්භ ලග්නය ආරම්භක මාස කීපයේ යම් යම් ගැටළුදායක තත්ත්වයන් වර්ධනය වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ජනවාරි 24 වෙනිදා සිදුවන සෙනසුරු මාරුවත් එක්ක ලග්නයේ රාශිකය ආරම්භ වෙනවා. නමුත් බරපතල අපල තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. යම් යම් බාධාකාරී තත්ත්වයන් සිත් රිදීම් වැනි දේවල් ඇතිවන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් ඔබගේ මානසික ශක්ති ඒකාග්‍රතාවයත් එක්ක වැඩ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව ලැබේවි. බොහෝ විට ඔබට විදේශ ගමන් පිළිබඳව තිබුණු බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි විදේශ ගමන් පිළිබඳව විදේශ රටවල් සමග තිබෙනා වූ සම්බන්ධකම් මත ව්‍යාපාර කරන උදවියට ඉතාමත්ම සාර්ථක වේවි. ඒ වගේම තමන් කරන වැඩ කටයුතු පිළිබඳව තරමක් හෝ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ව්‍යාපාර්ශවය පිළිබඳව, මුදල් ගනුදෙනු පිළිබඳව, චෙක්පත් අස්සන් කිරීම පිළිබඳව, එවැනි දේවල් පිළිබඳව වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න සුභාසුභ මිශ්‍ර තත්වයක් වුවත් තරමක් දුරට අහිතකර ප්‍රතිඵල මුල් කාලවකවානුව තුළ ඇතිවන්නට ඉඩ කඩ පවතිනවා. සුබදායක දවස් විදිහට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ජයග්‍රහී වර්ණයන් ලෙස රතු සහ නිල් වර්ණයත් 3-8-9 සුබ අංක හැටියටත්, කාකනිල් පාෂාණය සුබදායක පාෂාණය හැටියටත් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි. මීන ලග්නය, මීන ලග්නය අයිති වෙන්නේ කාටද? බ්‍රහස්පතිට. මේ 2000 අවුරුද්දේ මාර්තු මාසේ 30 වෙනිදා මේ බ්‍රහස්පති ග්‍රහය ගුරු ග්‍රහය ඔන්න ඇතුළු වෙනවා මකර රාශියට. එතකොට මකර කියන්නේ 11 වැන්න. 11 වැන්නේ ඉන්න ග්‍රහයට පුළුවන් සප්තම දෘෂ්ටිය දෙන්න 5 වැන්නට. මෙන්න මේ නිසා 5 ආදරය, ගෞරවය, ආර්ථික ජයග්‍රහණ, 11 සියලු බලාපොරොත්තු ඉෂ්ට වීම. මෙන්න මේ නිසා මීන ලග්න අයට මාර්තු මාසයේ අවසානයේ ඉඳලා මුළු අවුරුද්දම ගෞරවයෙන්, ආදරයෙන්, විශ්වාසයෙන් පටන් ගන්න හැම කටයුත්තකටම පුදුම විදිහට ජවය ශක්තිය ලැබෙනවා, ආධාර උපකාර ලැබෙනවා. ඒ නිසා මේ අවුරුද්ද බලාගෙන ඉන්න නෙවෙයි මීන ලග්න හිමියන්ට උදා වෙන්නේ වැඩ කරන්න, ඵල ලබන්න,
ඵල භුක්ති විඳින්න. අන්න ඒ නිසා ඔන්න ලෑස්ති වෙන්න මේ ගුරු සෙනසුරු එකට ඉන්න නිසා 2020 හැමෝටම වාසනාව දෙනවා. ඔබ උත්සාහවන්ත නම් ඔබ කාරණාවට ආදරේ නම් ජයග්‍රාහී වේවා මේ වසර ඔබ සියලු දෙනාට. හොඳයි, ඔන්න ඔය විදිහට තමයි 2020 වසරේදී ඔබේ ලග්නයට කොයි ආකාරයටද, ඔබේ ජීවිතයට, ඔබේ රටට මොන ආකාරයටද මේ ජෝතිර්වේදය බලපාන්නේ කියලා අපි ඔබට පැහැදිලි කරේ. අපේ ජෝතිර්වේදීන් සියු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ප්‍රාර්ථනා කරන්නේ උන්ගේ සිතේ ඇති සියලුම චේතනා සත් බලාපොරොත්තු හැම එකක්ම 2020 වසරේදී ඉටු වෙන්නට කියලා. ඉතින් බලාගෙන ඉන්න ඔබටත් ප්‍රාර්ථනා කරන්නේ අඳුරු තිමිරිපට ඉරා දිනින්දු සොඳුරු හෙටක් පායයි හද බැන්දු කියා ඒ සොඳුරු ප්‍රාර්ථනාව බලාපොරොත්තු හිතේ තියාගෙන හෙට දවසට අලුත් ඉරකට අපි ඇහැරෙමු. අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා කියලා මතක තියාගෙන වැඩ කරමු. ගිහින් එන්නම්. සුබ නව වසරක් වේවා. විස්ස වසර ඔබට සහ රටට කොහොමද?